අයිබවන් තුන්සිය හැට සජීව සංවාදය සමඟයි ඔබ අදත් සුපුරුදු පරිදි එක්පාරණය අලුත් අවුරුද්දේ ප්‍රථම වැඩසටහන අද දවසේදී අපි ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගි බණ්ඩාර මහතාට අයිබවන් ක්‍රමතුමා පිළිගන්නවා අලුත් අවුරුද්දේ. හඬපට ගැන දැන් මේ දවස්වල බොහොම සංවාද කතාබහ ඇති වෙනවා. මේ හඬපට ගැන කතා කරනකොට ඔබතුමාවත් මතක් වෙනවා. මොකද දුරකථන හඬපට ප්‍රතිගත කිරීම සම්බන්ධයෙන් ඔබතුමාත් යම් අවස්ථාවකදී කරුණු අනාවරණය කරා. දැන් ඒ අවස්ථාවේ නම් කිව්වේ අර එස්.පී. දිසානායක මහත්මයා ආරාධනා කරපු හඬපටයක්. ඊට අමතරව තවත් ඒවා තියෙනවද ඔබතුමා සතුව? දැන් පහුගිය ටිකේ රංජන රාමනායක මහතා සතුව තිබිච්ච හඬපට ගණනාවක් එළියට ආවා. ඔබතුමා ළඟත් එහෙම තාම එහෙම එළි නොකරපු හඬපට තියෙනවද ප්‍රතිගත කරපු? ඒ සිද්ධි විශේෂයෙන්ම දෙන්න මම ස්තුතිවන්ත වෙනවා. මේ විසේ පළවෙනි දෙරණ මේ 300ට වැඩතරහන්ට මට ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම රටේ සියලුම ජනතාවට සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරන මුලින්ම මම ඒ අවස්ථාවේ හෙළිදරව් නොකරපු තව එක හඬපටයක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ හඬපටය දැන් ඉදිරියට එළියට එවන්නන් ප්‍රචාරය කරන්නට. කොහොම නමුත් එක පැත්තකින් ඒක හොඳ වැඩක් වෙන්න පුළුවන්, එක පැත්තකින් ඒක නරක වැඩක් වෙන්න පුළුවන්. මොකද ඒ ක්‍රියාවලිය තුළ මගේ පෞද්ගලික ප්‍රතිරූපයට එක පැත්තකින් හානියක්. මොකද විශ්වාසනීයත්වය බිඳෙනවා ඒ වගේ වැඩ කටයුත්තකදී. කොහොම නමුත් එවැනි ඒ රිස්ක් එක අරගෙන මම ඒක කරන්න හේතු වුණේ රටේ අව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම සඳහා කටයුතු කරේ. ඒක අල්ලස් තුලින් මේ රටේ පරිවර්තනය සිදු කරන්න දේශපාලන පෙරලිසගෙන. ඉතින් ඒ දේශපාලන පෙරලිය කරන්න හදපු අන්දම සිරිසේන මහත්මයා ඉතාමත්ම නොහොබිනා ක්‍රියාවලියක් කියන එක තමයි මගේ හැඟීම. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් ඒ නොහොබිනා ක්‍රියා වැඩවලින් රටක පාලන බලය වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ වගේ දෙකදී උදව් වීම රටක පුරවැසියෙකු විදිහට සුදුසු නැති නිසා තමයි මම ඒ වගකීම අරගෙන ඒ හෙළදරව් කිරීම සිදු කිරීමට කටයුතු කරේ කියන එක මතක් කරන්නට ඕන. දැන් ඔබතුමත් පොලිස් නිලධාරියෙක් කාලෙකට පෙර. එතකොට පොලිස් නිලධාරීන් දේශපාලකීන්ට නතුවීම ඔවුන් ඉදිරියේ ඉදිරිපත් කරන කරුණු කාරණා පිළිබඳව දැන් මේ වෙනකොට පොලිස් කොමිෂමක් පවා පසුව ස්ථාපිත කරේ පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න. දේශපාලකින්ට නැවෙන්න ඕනේ නැහැ, දේශපාලක ඉදිරි දන ගහන්න ඕනේ නැහැ පොලිසිය කියන කාරණයක් එක්ක. හැබැයි මේ පසුගිය දිනවල සිද්ධ වෙච්ච දේත් එක්ක අද එළියට ආපු කාරණාත් එක්ක පොලිසිය පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන ස්ථාන පිළිබඳවත් මේ සියල්ල පිළිබඳව ප්‍රශ්නාර්ථ ගණනාවක් මතු කරලා තියෙනවා. ඔබතුමත් පොලිසිය කටයුතු කරපු කෙනෙක්, දැන් CID නිලධාරීන් මෙවැනි තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ අදහස? මොකද පොලිස් කොමිසමක් එහෙමනම් වැඩක් නැහැ දැන් මේ 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 තියෙන තත්ත්වය අනුව. මේකනම් සිද්ධ වෙලා තියෙන්නේ, පොලිස් කොමිසමකින් වැඩක් නැහැ. ඔද්දක මේ මොහොත වෙනකොට නම් මට පේන්නේ පොලිස් කොමිසම ක්‍රියාත්මක වෙනවා කියලා. පොලිස් කොමිසම අපි පහුගිය කාල පරිච්ඡේදයේදී අපි ආණ්ඩු බලයේ ඉන්නකොට පොලිස් කොමිසම මනවින් ක්‍රියාත්මක වුණා කියන එක නම් අපිට බොහොම පැහැදිලි. මොකද එක සිද්ධියක් මම මතක් කරන්න, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අපි පැත්තේ ඉන්න වෙලාවේ ඔහුට ඕන වුණ යම් සිදුවීමක් මත ඒ ස්ථානාධිපතිවරයා මාරු කර ගැනීමට ඔහු පාරේ නිදාගෙන මේ විප්ලවයක් කර විරෝධතාවය පෙන්වනවා. නමුත් ඒ අවශ්‍යතාවය පොලිස් කොමිසම නැත්නම් පොලිසිය තුළින් ක්‍රියාත්මක වුණේ නැහැ. තොර පොලිස් කොමිසම ක්‍රියාත්මක වීමේ සාධකයක් නැත හොඳ මැනවින් පේන අවස්ථාවක් තමයි ඒ අවස්ථාව. හැබැයි අද දවසේ නුට වෙන තත්ත්වයක් නැහැ. අද ස්ථානාධිපතිවරුන්ද සහකාර පොලිස් අධිකාරීවරුන්ද පොලිස් අධිකාරීද නියෝජ්‍ය පොලිස්පතිද දක්වා පොලිස්පතිතරණ මාරු කරන්න බැරි. අනේ සියලුම පොලිස් නිලධාරීන් දැන් හවස තීන්දුව ගතනම් හෙට උදේ වෙනකොට මාරු කිරීමට පියවර අරන් තියෙනවා. පොලිස් කොමිසම ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මට තියෙනවා. මම පොලිසියේ වැඩ කටයුතු කරපු නිලධාරියෙක් වශයෙන් ඔබතුමන්ලගේ කාලයේදී පොලිස් කොමිසම පිළිබඳ ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට දැන් අද වෙනකොට මේ ආපු හඬපටත් එක්ක සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න ගණනාවක් එන ඔබතුමන්ලෝ කිව්වට පොලිස් කොමිසම හොඳට ක්‍රියාත්මක වෙලා කියලා. හැබැයි මේ හඬපටවල කියවෙන කාරණා මේ පොලිසිය ඉහළ තනතුරු නිලධාරීන් කරලා තියෙන ප්‍රකාශ ඒවත් එක්ක ගත්තම පොලිසිය ස්වාධීනව වැඩ කරලා තියෙනවද කියලා?
පොලිසි ස්වාධීන වැඩකිරීමට අත්‍යවශ්‍ය නිසා තමයි ව්‍යවස්ථාදායක සභාසාව අනිත් කොමිසන් සභා තමක පොලිසිය පිළිබඳවත් කොමිසම අපත් කිරීමට අපි ආණ්ඩුව ක්‍රියාත්ම කරේ. ඒවාගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් තවතරත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිර්පාක්ෂිකව වැඩකිරීමට තියෙනව බලතල පුළුල් කිරීමට අපි පියවර ගත්තා. ඒ පියවර ගැනීම තුළ අතපෙවින් 100%ක්ම නතර නොවුණත් සාධනීය වශයෙන් ඉතා ඉහළ මට්ටමක එවැනි තත්ත්වයක් ඇති වුණා. දැන් අපේ මගේ මැතිවරණ කොට්ටාසයට පොලිස් ස්ථාන 9ක් ඇතුළත් වෙනවා. ওই පොලිස් ස්ථාන 9 ස්ථානාධිපතිවරුන්ට මාස 6කට සැරයක්වත් මට කතා කරන්න ඕනේ නැහැ. මම කතා කරුවිද මම සාමාන්‍යයෙන් මම කතා කරන්නේ නැහැ. කොහොමද කතා කරන්නේ? යම් කෙනෙක් තමන්ගේ රාජකාරිය සිදුවුනේ නැහැ කියලා ආවනම් පමණයි දිල්කා ඒ සම්බන්ධව කතා කරලා ඉවරලා ඇයි මේ රාජකාරිය මෙතන වෙලා නැත්තේ මේක ඉෂ්ට කරලා දෙන්න කියන කාරණේ ජේෂ්ඨ පොලිස් අධිකාරි හරි නියෝජ්‍ය පොලිස්පති හරි ස්ථානාධිපති හෝ ඒවන් නිලධාරියෙකුට අපි කතා කරලා තියෙනවා නම් කතා කරලා තියෙන්නේ මයික් ඔට්ටාසේ සියලුම නිලධාරීන් එක සාක්ෂි දරන කිසි මන්දමක බලපෑමක් සිදුුනේ නැහැ කියන එක. ඉතින් දැන් මේ හඬපට පිළිබඳව අපිට එකපාරටම මට කියන්න පුළුවන් කමන්නේ මේ හඬපට සියලුම දේවල් සත්‍ය වශයෙන්ම නිවැරදිවද කියන එක. ඒක නිවැරදිද කියන මොකද නවීන තාක්ෂණයත් එක්ක ඔබත් මාධ්‍යත් එක්ක ජීවත් වෙන මේ තැනැත්තියක් වශයෙන් නවීන තාක්ෂණය අනුව මගේ කටහඬ ඔබේ කටහඬ කරන්න පුළුවන්. ඔබේ කටහඬ මගේ කටහඬ කරන්න පුළුවන්. ඒ වැනි පරිවර්තන කරන්න පුළුවන්කම තියෙන තාක්ෂණයත් එක්ක. ඒ නිසා මුලින්ම අපිට සිද්ධ වෙන්නේ මේ හඬවටවල තියෙන කතා අනුව හරියටම ඒ පුද්ගලයන්ගේ හඬමද කියන කාරණය මූලික පරීක්ෂණයක් පවත්වලා විශේෂඥ සාක්ෂි මත මේක තහවුරු කර ගැනීම කරගන්නවා. අන්නේ තහවුරු කරගන්නට පස්සේ අපිට කියන්නට පුළුවන් මේ සිද්ධියේ මේ කතා කරලා තියෙන මෙන්න මේ පුද්ගලික. කෙසේ නමුත් ඒ දැනට අපට හඬපට කීපයක් අහන්න ලැබුණා. ඒ හඬපට අහන්න ලැබිච්චි ඒවා නිවැරදි නම් කවුරුත් නිර්මාණය කරපු නැති ඇත්තම ජෙනුවින් එහෙම නැත්නම් නියම නිවැරදි ඒවා නම් ඒකේ තමයි තව නරක තත්ත්වය. ඒ නරක තත්ත්වයේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කරලා ඒ සම්බන්ධව ඒ උදවිය සම්පූර්ණ පියවරක් ගැනීම සිදුවිය යුතුයි කියන මතය මම පෞද්ගලිකව දරනවා. දැන් අනිත් පැත්තෙන් පහුගිය දවස්වල මේ CID එක සම්බන්ධව යම් යම් එහෙම නැත්නම් පොලිසිය සම්බන්ධව යම් යම් කරුණු කාරණා අනාවරණය වෙද්දී ඊට කලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තමන්ට දේශපාලනික වශයෙන් යම් බලපෑම් වුණා කියලා කරුණු කාරණා ඉදිරිපත් වෙද්දී තවත් පැත්තකින් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරිනියක් ඇය යම් මේ කාරණා සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරද්දී මේවා ඉදිරිපත් වෙද්දී මේ නීතිය සම්බන්ධ ස්ථානවල නීතිය ක්‍රියාත්මක වෙන ස්ථාන සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්නාර්ථ ඇති වුණා. දැන් අද වෙනකොට අධිකරණ පද්ධතිය විනිසුරුවරියන් විනිසුරුවරුන් පවා මේ දේශපාලන දේශපාලකින් එක්ක කතා කරලා අභියාචනාධිකරණයේ තනතුරු ඉල්ලා සිටින අභියාචනාධිකරණයට අවස්ථාවක් ලබා දෙන්න කියන එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියන කාරණේ සම්බන්ධව තමයි දැන් අද දවසේදී ඉදිරිපත් වෙච්ච මේ හඬපටවලිනුත් අපිට ප්‍රශ්නාර්ථ මතු කරලා තියෙනවා. එහෙම ගත්තම නීතියේ සමස්ත දේහෙම දූෂණය වෙලා තියෙනවා. මේක මෙහෙම වෙන එක කොයි කියන්නේ මේක ඉතාමත් නරක තත්ත්වයක්. ඔබතුමන්ලගේ යම් වගකීමක් මේකත් එක්ක තියෙනවා. මොකද මේකේ ප්‍රධාන චෝදනාව එල්ල වෙන්නේ පැවති ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂ රජයට. කොහොමද මේකට මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ? ඔව්. අතීතයේ තිබුණ තත්ත්වයක් එක්කලා බලනකොට දෙතිලා ඉතාමත් ඒ ඉතාමත්ම නරක ජරා ජීර්ණ වෙච්ච තත්ත්වය යම් සාධනීය තත්ත්වයකට පරිවර්තනය කරගන්නට පුළුවන් වුණා කියන එක මම මුලිනුත් කිව දැනුත් කියනවා. හිටපු අග්‍රවිංශකාරවරයා සරත්නන්ද සිල්වා මහත්මයා අපි නම කියන්න බොරුවක් නෙමෙයි එතන අපි නම කියමු. සරත්නන්ද සිල්වා මහත්මයා හෙල්පින් හම්බන්තොට නඩුවේ තීන්දුව පිළිබඳව ඔහු විශ්‍රාම ගත්තට පස්සේ එළියට ඇවිල්ලා ඉවරලා වේදිකාවේ කිව්වේ මම රටේ ජනතාවෙන් සමා වෙන්න මට සමා වෙන්න කියලා කිව්වා. එතකොට අග්‍රවිංශකාරවරයා ඒ විදිහට වැඩ කටයුතු කරා කියනවා නම් ඔහුම පිළිගන්නවා නම් ඔහුම ඇවිල්ලා ජනතාව ඉදිරියේදී කියනවා නම් මට සමා වෙන්න මම බැරද්දක් කිරුවා කියලා
එතකොට අධිකරණය කොයි තැනකට තත්ත්වකට පත්වල තිබ්බද කියලා හිතලා බලන්න. එහෙනම් ඉහෙන්ද කියලා ඒක නිසා ඔබතුමා ඊට පස්සේ ඇති වෙලා තියෙන තත්ත්වයන් සාධාරණීකරණය කරනවාද? එහෙමද මේ සාධාරණීකරණය කරන්න හදුවේ නැහැ. මම මේ කියාගෙන ඉන්නේ. එතකොට එවැනි තත්ත්වය ඒ වගේම විනිසුරුතුමන්ලට විනිසුරුතුමියන්ලට ඇතිවෙච්ච බලපෑම පොඩ්ඩ බැරිනුට ඒගොල්ලෝගේ ඒ අවශ්‍ය තීන්දුව නොදුන්නා නම් ඒ තීන්දුව නොදීම තුළ ඒ විනිසුරුවරයන් විනිසුරුතුවරියන් හිටියඩියේ විවිධ ප්‍රදේශවලට කරපු මාරු වීම ඒ වගේම උසස් වීමක් ලබා ගැනීම ලබන්නට හිමිකම තිබුණත් ඒ උසස් වීම ලබා ගැනීමට ඉඩ නොදී කරපු බාධා කිරීම ඒ පීඩන රාශියක් තිබුණ ශේත්‍රයක් තමයි අධිකරණ ශේත්‍රය. ඒ අධිකරණ ශේත්‍රයේ දැන් මෙතනදී කවදවත් අපේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාවත් එහෙම නැත්නම් අධිකරණ ඇමතුමියා හෝ ඇමතිතුමියක් හෝ අපේ හිටපු කණ්ඩායම හරි එහෙම නැත්නම් වෙනත් කෙනෙක් මේ වගේ දෙයක සම්බන්ධ වුණා කියලා කොතනකවත් මේ වෙනකම් එවැනි බලපෑමක් පීඩනයක් ඇති කරා කියලා හෙළිදරව්වක් නැත්තේ නැහැ. නමුත් මේ අද එළියට ආපු ඔය මේ හඬපටත් එක්කලා තමයි ওই කතන්දරය අපිට දැන් අහන්නට දකින්න ලැබෙන්නේ. ඒකත් කවුද? රටේ ජනාධිපතිවරයා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්කලා සම්බන්ධ වෙලා මේ උදව් කරනවා නැත්නම් මෙහෙවනවා කියන එකත් තමයි මටත් අහන්න හම්බෙච්ච හඬපටේ දෙකේ ඇතුළත් වෙලා තිබුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේව කිව්වා, උසස් වීම දෙනවා කිව්වා. එහෙම නැත්නම් මාරුවින් කරනවා කිව්වා කියලා කොතනකවත් කියන්නේ නැහැ. අධිකරණ ඇමතිවරු ඇමතිවරියන් හිටපු හිටපු කවුරුවත් එහෙම තත්ත්වයකටපත් වෙලා කියලා නැහැනේ. එහෙනම් එන ඒ සිද්ධාන්තයකට ඒ සිද්ධීන් වලට කිසිම අදාළතාවයක් නැති පරිබාහිර කෙනෙක් තමයි මේ හඬපටවල කතා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි අධිකරණය ජරාජීර්ණකරන නීතිය සමච්චය රෙඩ් ලක් කරන්න කටයුතු කරලා නැහැ. එහෙම සමච්චය රෙඩ් ලක් කරන්න කටයුතු කරා නම් පාලිතේර පෙරම මේ අමාත්‍යවරයාට බන්ධනාගාරගත වෙන්න වෙන්නේ නැහැ. තව මේ මේ මොකද ආණ්ඩු තියාගෙනම තව නඩු දෙක තුනකට පැටලෙන්නේ නැහැ. සාන්ත සීසිර කුමාර මන්ත්‍රීවරයාට මාස ගණනාවක් තිස්සේ බන්ධනාගාරගත වෙලා ඉන්න වෙන්නේ නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිට උසාවියට යන්න වෙන්නේ නැහැ නඩු ගැන. ඉතින් ඒක ඒක නිසි ගෞරවය දීලා ඒක නිසි කටයුතු කරලා තියෙනවා. නමුත් ඒකට සියලුම ආණ්ඩුවේ ඉන්දියා වූ සියලුම දෙනාවක් කියන්න අවශ්‍යතාවය නැහැ. මම සේවා කාලේ හිටපු වැඩ කරන්න හම්බෙච්ච විනිසුරුතුමල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නැත්නම් අභියාචන අධිකරණයේ දක්වා ඉන්නවා. මහේස්ත්‍රාත් අධිකරණයේ ඔබට ගිහිල්ලා ඒගොල්ලෝ දිගින් දිගට ඇවිල්ලා මහා අධිකරණ අභියාචන අධිකරණවලත් ඒ විනිසුරුතුමල්ලා ඉන්නවා. අපි දන්න අඳුරු විනිසුරුතුමල්ලා ඉන්නවා. ඒද ඒ සේවයේ මගේ රාජකාරී ජීවිතයත් එක්කලා සම්බන්ධකම් තිබුණා, ධන හැඳුනුම්කම තිබ්බා කියලා වරලා මේ පසුගිය කාලයත් මේ මෑත භාගයේවත් අදවත් අපි එක විනිසුරුතුමකටවත් දුරකථන ඇමතුමක්වත් දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. පෞද්ගලිකව අපි කිට්ටුවෙන් වෙනම ආශ්‍රය කරන්න ගිහිල්ලත් නැහැ. මොකද මගේ ශේත්‍රයත් වෙනස්, එතුමලා එතුමියන්ලා ඉන්න ශේත්‍රය වෙනස්. එතකොට ඒ ශේත්‍රය බොහොම පැහැදිලිව වැඩ කටයුතු කරන්න, බලපෑමකින් තොර වැඩ කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒක අවබෝධය තියෙන උදවිය ඒ විදිහට කටයුතු කරන, අනවබෝධ උදවිය සමහරලාට අනවශ්‍ය තත්ත්වයන් ගොඩනගා ගන්න, නිර්මාණය කරගන්නට අනුන්ගේ බලය පාවිච්චි කරමින් තමන්ගේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම නැහැ කියලා කියන්න බෑ. ඒක මේ ලංකාව විතර නෙවෙයි ලෝක රටවලත් එහෙම සිද්ධින්ද කරලා තියෙනවා. දැන් මේ රංජන රාමනායක මහත්මයාගේ මේ CD හඬපට තැටි මේවා එළියට ඒමත් එක්ක සමහරු කියන කතාවක් තමයි මම දැක්කා. දේශපාලන රැස්වීමලත් මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් පළ වෙනවා. මේ රංජන රාමනායක මහතාට නාම යෝජනා නොදී ඉඳීම සඳහා එක්සත් ජාතික පක්ෂයම කරපු වැඩක් මේක. මේවා අත්අඩංගුවට ගන්න තැනට ඔත්තු දුන්නේ, එහෙමත් නැත්නම් මේක පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයම තමයි මේ රංජන රාමනායකට මේ නාම යෝජනා නොදී සිටීම සඳහා කියලා. ඇත්තටම එහෙම එකක් තියෙනවද? එහෙම තත්ත්වයක් තියෙනවද? අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීතුමන්ලා වන්තුමියලා කිසිම කෙනෙකුට රාම යෝජනා දෙන්නේ නැහැ කියන කතාවක් මෙතන මේ මොහොත වෙනකම්ම නිල වශයෙන් ඇවිල්ලා නැහැ. කවුරු හරි කෙනෙක් දෙන්නේ කොහරි කිව්වද දන්නේ නැහැ. තැන් තැන් වල කියපු කතාවකට අදාළ වෙන්නේ අපිට නිල වශයෙන් ඉන්න තැන තමයි කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ කණ්ඩායම් රැසීමත්. මේ කණ්ඩායම් රැසීමේ සහ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ කිසිම මන්ත්‍රීවරයෙක් නම් කරලා ඔහුට නාම යෝජනා දෙන්නේ නැහැ කියන කතාවක්
මේනත කතාරලන ඉතින් නිසා ඔයකක ගොසිප්ප එකන එක කතන්දර හදනු ඇති. ඉතිගේ සමහරලාට මේ ඔයනි සිද්ධීන් දැන් කලන්නුකද අපි හොඳ උදාහරණයන මැතිවරණයට පෙර මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කර පාදිස්පර්සල් ලබපු කැලණිය විහාරස්ථානයේ කැලණි ගඟ දෙබෑ කරගෙන මහපොළොව දෙබෑ කරගෙන ප්ලාස්ටික් බෝතලයක නයි පැටියකුත් එක්කලා ඉවරලා මේ ධාතුන් වහන්සේලා අරගෙන වැඩම කරා කියලා ඉවරලා එක සෙල්ලමක් දැම්මේ. ඒක ඇත්තද? මහපොළොව දෙබෑ කරගෙන ආපු නායාට මේ ප්ලාස්ටික් බෝතලෙ දෙබෑ කරගෙන යන්න බැරිද? ඉතින් මේ වගේ අසත්‍ය බොරු නිර්මාණ මේ සමාජය තුළ තියෙනවා. ඉතින් දැන් මේකෙදිත් යම් කණ්ඩායමක් උත්සාහ කරනවා ඇති එහෙමනම් ඔබ කියන අන්ද මට නම් එවැනි තොරතුරක් ආවේ නැහැ. ඔබ කියන එක නිවැරදි නම් එන යම් කණ්ඩායමක් උත්සාහ කරනවා ඇති. දැන් මේක තුළ UMPA ඇතුළත ભેදයක් ඇති කරලා ඉවරලා ඝෂ්ඨණයක් ඇති කරලා ඉවරලා ඒ ඝෂ්ඨණ එළියට දාගෙන UMPA පරාජ ඉදිරිමැති වරණවලදී දුර්වල කිරීමට උත්සාහ ගැනීමේ ක්‍රමවේදයක් උපක්‍රමශීලී ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම දැන් ඔබතුමාත් සඳහන් කළ ඔබතුමා දේශපාලකෙක් විදිහට සහ කලින් පොලිස් නිලධාරියෙක් විදිහට ඔබතුමා කටයුතු කළ ආකාරය ඊට පස්සේ දේශපාලකෙක් විදිහට ඔබතුමාලා කටයුතු කරපු ආකාරය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ ඉන්න අපි මෙතෙක් මෙච්චර මෙහෙම මේ හඬපට සම්බන්ධ කාරණා දුරකථන සංවාද පටිගත කිරීම වගේ කාරණා මෙතෙක් ඇත්තටම මෙච්චර දැකලා නැහැ. ඒ කියන්නේ මේ තරම් මේ මට්ටමේ මේ තමයි මේ මෙච්චර දුරකථන සංවාද සංඛ්‍යාවක් මේ විදිහට එළියට එන අවස්ථාව. ඇත්තටම දේශපාලකයින් කතා කළ යුතුද විනිසුරුවරියන් සමග විනිසුරුවරුන් සමග මේ මට්ටමේ ගනුදෙනු පවත්විය යුතුද පොලිස් නිලධාරීන්ගෙන් මේ තරම් දේවල් ඇසිය යුතුද එහෙම ප්‍රශ්නාර්ථ ගණනාවක් තියෙනවා. ඔබතුමත් සඳහන් කර ඔබතුමත් දේශපාලකෙක් විදිහට ඔබතුමා කොයි විදිහටද ඔබතුමාගේ தত্ত্বය පවත්වාගෙන ගියේ කියන කාරණය. මේ தত্ত্বයන් එක්ක ඉදිරියේදී ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා හිමිවන ඒ අපේක්ෂකයින් ගේ ගුණාත්මක භාවයන් පිළිබඳව කොයිතරම් දුරට සැලකිලිමක් දක්වනවද පක්ෂයක් විදියට එහෙම එහෙම කතාවක් සාකච්ඡාවක් තියෙනවද පක්ෂය තුළ? තිල්කා දැන් දේශපාලන ශිෂ්‍යේ නාම යෝජනා ගැනීමට එන අවස්ථාව වෙනකොට ඔයවැනි ප්‍රශ්න ඇති වෙලා තිබුණා නම් එවැනි පුද්ගලයෙකුට අපි පක්ෂෙන් එවැනි ක්‍රියාකාරම්කට සම්බන්ධ කෙනෙකුට අපි නාම යෝජනා ලබා දෙන්නේ නැහැනේ. ඒක බොහෝ නාම යෝජනා අවස්ථාවන් වෙනකොට බොහෝ පිරිසක් නාම යෝජනා ඉල්ලනවා. ඒ නාම යෝජනා ලබා නොදුන්න ප්‍රමාණය වැඩි. එතකොට අපි එවැනි ගැටලුත්කාරී පුද්ගලයෝ ඒ වගේම විෂමාචාර පුද්ගලයන්ට නාම යෝජනා දීමේ හැමතිස්සෙම වෙලකලා තියෙනවා. එනිසා අනාගතයේදීත් අපිට ඒ කටයුතු නිසියාපරවම සිදු කරන්නට වෙනවා. මේක කතා කරන්න දැන් නාම යෝජනා අවස්ථාව තාම ආවේ නැහැ. එතකොට නාම යෝජනා අවස්ථාව වෙනකොට ඒ පිළිබඳව අපිට නාම යෝජනා මණ්ඩලයට යම් යම් නිර්ණායක හදන්නවා. අපි මේට ප්‍රථමත් හැම මැතිවරණයකදීම නිර්ණායකයන් යොදලා ඒ නිර්ණායකයන් තුල තමයි අපේක්ෂක ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබුණේ. ඉතින් മന്ത്രി දුරේ අපේක්ෂකයා മന്ത്രിවරයා බවට පරිවර්තනය වුණාට පස්සේ එහෙම නැත්නම් ඇමතිවරයා බවට පරිවර්තනය වුණාට පස්සෙත් ඉතින් යම් යම් ඇසුරුකම් හරි යම් තමන්ට තියෙන මානසික තත්ත්වයන් මත හරි යම් යම් විවිධ කටයුතු වල ක්‍රියාවලිය දෙනවා. ඉතින් ඒකදී පක්ෂයක් වශයෙන් නෙමෙයි වග කියන්න ඕන, ඒක පුද්ගල වශයෙන් වග කියන්නට ඕන. මම යම් කිසි විසමාචාර ක්‍රියාවලිය සිදු කරා නම් ඒකේ වගකීම් පක්ෂය ගන්න බෑනේ. ඒක ගන්න ඕන. අවසානයේදී ඒකේ අර නරක පක්ෂයටත් බලපාන එකයි ගැටලුව තියෙන්නේ. ඔව්, හොඳ එනකොට හොඳත් බලපානවා. ඒ වගේම නරක එනකොට නරකත් බලපානවා. ඉතින් ඒක නිසා මේ කුමන පක්ෂයකට වුණත් පක්ෂවල වුණත් ඉන්න උදේ දැන් බලන්න දැන් අර අල්ලස් කොමිසමට එන්න කියලා කියනකොට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීමාට මොකද සර්පයෙක් දෂ්ට කරා. එතකොට දැන් ඒක බොහොම ප්‍රචලිත ක්‍රියාවලියන්නේ. ඒක හොඳ නැහැ. සමහර මන්ත්‍රීතුමන්ලා මේ කුඩු බිස්නස් කරා කියලා. එතකොට ඒ කුඩු ජාවාරම් කරා කියනකොට එතකොට ඒ පක්ෂයට ඉතාමත් නරක වුණා. ඒ නරක ප්‍රතිඵල භුක්ති විඳින්න වුණා 2015 මැතිවරණ වෙනකොට. ඒගොල්ලන්ට විපක්ෂයට යන්නේ නැත්නම් තමාර උදුවට පරාජයට පත් වෙන්න උනේ අන්න අර විසමචාර ක්‍රියාවන් වලට මැදිහත් වීම නිසා. ඉතින් ඒක පක්ෂයටත් හොඳ නැහැ, තමන්ටත් හොඳ නැහැ. හොඳයි, අපි කෙටි විරාමයකට යන්න අවශ්‍ය විරාමයෙන් අනතුරු යලිත් සමයේ 360 සජීව සංවාද.
ඔබයාලිතෙක් වනේ 360 සජීව සංවාදයේ සමගින් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයාත තේරීම සඳහා ලොකු කතා බහක් ඇති වුණා. සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකයා බවට පත් කරගත්තේ ලොකු සටනකින් පස්සේ. හැබැයි එහෙම කතා බහක් ඇති කරලා තෝරාගත් අපේක්ෂකයාට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්නට නොහැකි වෙනවා. ඔහු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ඉතාමත් දරුණු පරාජයකට පත්වෙන අවස්ථාවක් බවට පත්වෙනවා. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයාට වැරදුනේ කොතනද? ඔහුගේ කටහින්දා ඔහුට වැරදුනා කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. ඔහු කරපු ප්‍රකාශ ප්‍රායෝගික ප්‍රකාශ ප්‍රායෝගික කතා නෙමෙයි ඔහුගේ තිබුණේ. ඔහු විහිළු සැපයුවා කියලා සමහරුන්ගේ චෝදනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් එතුමාම යම් අවස්ථාවකදී සඳහන් කරන එතුමාගේ කකුලෙන් නැද්ද කියලා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ පිරිස්ම එතුමාගේ කකුලෙන් නැදපු නිසා තමයි මේ පරාජය අත්ුණේ කියලා. දැන් මේ වන විට එතුමා ස්තුති පළ කිරීම සඳහා ගමින් ගමට පවත්වන රැලිවලදී එතුමා සඳහන් කරන එතුමාට පක්ෂයේ තුලින්ම වෙච්ච කෙනෙහිලිකම් කොහොමද කියන කාරණය. ඇත්තටම මොකක්ද එතුමාගේ පරාජයට හේතුව? මම හිතන්නේ ඉස්සෙල්ලා දිල්කර කලින් කතාරණ ආවනේ හඬවට කතාව. ඒකට මේ මූලික වෙච්ච කාරණය පිළිබඳව මොහොතක් කරුණ කතා කරලා ඉන්නම්. දැන් රංජන් රමනායකගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කරා පොලිසිය විසින්. එතකොට පොලිසිය විසින් විමර්ශනය සඳහා ආවේ හඬපට පිළිබඳ ප්‍රශ්නයක් සම්බන්ධව තමයි විමර්ශනයට ආවේ. සෝදිසි වරින්තු අරගෙන ආවේ. හැබැයි අවසානයේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම කියලා. අධිකරණ ඉදිරිපත් කරා ගිනියාවි ආඥා පනත සහ පුපුරන් ද්‍රව්‍ය ආඥා පනත සහ තවත් චෝදනා දෙකක් ඇතුළත් කරලා. එතකොට මේ ගිනියාවි ආඥා පනතේ 30 වෙනි වගන්තිය කෙරෙහි අපි අවධානය යොමු කරන්නට ඕන. මේ 30 වෙනි වගන්තිය අනුව තියෙන්නේ යම් තැනැත්තෙකු ගිනියාවියක බලපත්‍ර ගිනියාවියක් තියෙනවා නම් ඒ ගිනියාවියේ බලපත්‍රය ගැනීමට ප්‍රමාද වෙලා තියෙනවා නම් ඒ ප්‍රමාද ගාස්තුත් අය කරලා ඉවරල ඔහුට ගිනියාවෙන් ලබාගෙන ගිනියාවි පාවිච්චි කිරීම සඳහා ඉඩකඩ සලසදීම. දැන් මේ මෙවැනි තත්ත්වයක් ගිය අවුරුද්දේ අපි අපේ ආණ්ඩුව තියෙන වෙලාවේ 2019 සැප්තැම්බර් මාසේ රත්මලානේ අමල් සිල්වා මහත්මය පළාත් සභා මන්ත්‍රීතුමා මේ බසහිර පළාත් සභාවේ මන්ත්‍රීතුමා මේ අමල් සිල්වා මහත්මයාටත් මේ වගේම ප්‍රශ්නයකට මුණ දෙන්න සිද්ධ වුණා. පොලිසිය ගිහිල්ලා මේ මන්ත්‍රීතුමාගේ ගෙදර සෝදිසි කරලා ඉවරලා මේ ගිනියාවිය ඔහුගේ බලපත්‍ර ගිනියාවිය ලයිසන් එක රිනිව් කරලා අලුත් කරලා නැති චෝදනාවට විමර්ශනය කරා. විමර්ශනය කරලා ඔහුට කිව්වේ අවිය ආපහු ගිහින් බාර දෙන්න නැවත ලයිසන් කරන්න කියලා. එතකොට මොහුට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ නඩුව ඇවිල්ලා පුපුරන් ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩුව දැම්මේ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමට පමණයි. රංජන් රාමනායක මහත්තයාගේ සිද්ධියත් ඒ සමානම සිද්ධියක්. මේ තුවක්කුවක් බලපත්‍ර නිකුත් කිරීමේ තුවක්කු බලපත්‍රය මේ තියෙන්නේ. මෙවැනි තුවක්කු බලපත්‍රයක් නිකුත් කරපුවාම ඒ තුවක්කු බලපත්‍රය පිටපැත්තේ තියෙනවා දෙවෙනි කාරණේ විදිහට මෙම බලපත්‍රය එක් අවුරුද්දේදී දෙසැම්බර් මාසේ 31 වෙනිදා යනකොට මම ඔක්කොම කියන්න යන්නේ වෙලාව ගත වෙනද දෙසැම්බර් මාසේ 31 වෙනිදා යනකොට රිනිව් කරන්නට ඕන අලුත් කරන්නට එහෙම අපහසු සත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ පනතේ ගිනියාවි මේ පනතේ 5 වෙනි වගන්තිය හරි 30 වෙනි වගන්තිය හටතේ හරි කටයුතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ දඩ ගාස්තුව ගෙවලා ඒ ගිනියාවිය නැවත බලපත්‍රය අලුත් කර ගැනීම සිදු කරන්නට තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලියේ තියෙද්දී අත්අඩංගුවට ගැනීමට අත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කටයුත්ත සඳහා යොමු කරා නම් හොඳටම ප්‍රමාණවත්. හැබැයි රංජන රාමනායක අත්අඩංගුවට අරගෙන ඉවරලා අද හවස අත්අඩංගුවට ගත්තේ හෙට හවස වෙනකම්ම පැය 24කට ආසන්න කාලයක් අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා. එතකොට පොලිසිය කියයි ප්‍රශ්න කරා කියලා. ප්‍රශ්න කිරීම කරා නම් අත්අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කැසට් පටි පිළිබඳව මේ ප්‍රශ්න කිරීම කරා නම් ඒ ප්‍රශ්න කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා අත්අඩංගුවේ තබා ගන්නේ නැතුව ඔහුට එන්න යන්න අවකාශය දීලා ඉවරලා. ඉතින් ඒ හින්දා මේ ගිනියාවි ආඥා පනතටත් ඔබෙන් ගිහිල්ලා තමයි පොලිසිය මෙතන කටයුතු කරලා තියෙන කියන කාරණේ මම සිහිපත් කරන්නට ඕන. ඒක අර පාටලි චම්පික රණවක අමාත්‍යවරයාගේ සිද්ධියේදී කරෙත් එහෙමමයි. රාජිත සේනාරත්න මහත්තයාගේ සිද්ධියේදීත් කරේ එහෙමයි. පාටලි චම්පික ඇමතුමාගේ සිද්ධියේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව
පොදු දේපල පනත යර්තය නඩුපැවරීම සඳහාවකාශය ඇතිබුන්න. හැබැයි පොලිසිය බීවාර්තා ඉදිරිපත් කරනකොට පොදු දේපල පානතත් ඇතුළත් කරලා තමයි ඉදිරිපත් කරේ. ඉතින් ඒක එනම් මේ පිටිපස්සේ පොලිස් කොමිෂන් දැන් ක්‍රියාත්මක වෙන්න කියන එක මම මුලින්ම කිව්වේ එකයි. පොලිස් කොමිෂන් නෙමෙයි වෙන කෙනෙකුගේ වෙන කෙරුමෙකුගේ බලතල අනුව ඒ බලපෑම් අනුව තමයි පොලිසිය ක්‍රියාත්මක වෙන්න කියලා ඉතාමත්ම පැහැදිලිව අපට කරුණු කාරණාව ඔප්පු කරන්න බැරි වුණත් හොඳට ඒත්තු ගන්නවා මේ සිද්ධියෙන් කරලා තියෙන කොහොමද කියලා. එහෙම වෙන අයට ඇඟිලි ගහන්න බැරි වෙනනේ ඔබතුමන්ලා කොමිසම හැදුවේ. කොමිසම හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනිත් අයට මොකද ඒ නිලධාරීන් තාම කවුරුත් මාරු වෙලා වෙනස් වෙලා නැහැ. ඒ අය තාම ඔබතුමන්ලා පත් කරපු කොමිසම ඔබතුමන්ලා පත් කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අය තමයි තවම රාජකාරි වල ඉන්නේ. ඉතින් ඒ අයට හරි යාන්ත්‍රණයක් සකස් කරලා තිබ්බා නම් දේශපාලකින්ට ඇඟිලි ගහන්න බැරි වෙන්න ඔබතුමන්ලගේ කාලෙත් ඔබතුමන්ලා ඇඟිලි ගැහුවේ නැත්තම් දැනුත් එහෙම වෙන්න විදිහක් නැහැ නේද? බොහොම පැහැදිලිවම යාන්ත්‍රණය සකස් කරලා තියෙන්නේ. ඒ යාන්ත්‍රණය සකස් කරලා යාන්ත්‍රණයක් තිබ්බා නම් කොහොමද දැන් කෙනෙක් මේ අලුතෙන් ආපු කෙනෙක් එහෙම සම්බන්ධ වෙන්නේ? මම උදාහරණත් එක කියන්න. අපි 2001 2004 ආණ්ඩුව කරා. 2001-2004 කාල පරිච්ඡේදය ආණ්ඩු කරනකොට ඔය පොලිස් කොමිෂන් සභා ටික ඇති කරා. 2004 අපි පරාජයට පත් වුණා. 2004 පරාජයට පත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩු බලය පිහිම කරගත්තා. කොහෙද කොමිෂන් තිබ්බේ? සියලු කොමිෂන් අකර්මණ්‍ය කරන්නේ. අකර්මණ්‍ය කරලා ඉවරලා ඒකාධිපතිත්වයෙන් කටයුතු කරේ. අදත් මේ යන ගමන අන්න එතෙන්ට තමයි මේ පෙළගස්සගෙන යන්නේ. අදත් අර කොමිෂන් සභා 9 කොමිෂන් සභා බවට ක්‍රමානුකූලව වෙනස් කරගෙන ඉන්නේ. ඔය චෝදනාවම මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ ඒ පිලේ ඉන්න ඕනම කෙනෙක්ටත් කරන්න පුළුවන්. ඔබතුමන්ලා කොමිසම් සභා තිබ්බා කියලා කිව්වට එහෙම නැහැ. ඒවා ක්‍රියාත්මකුනේ නැහැ කියන චෝදනාව උන්ටත් ඉදිරිපත් කරන්න. එහෙම කොමිසම් සභා ක්‍රියාත්මක නැහැ. මොකද මේ හඬපටත් ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේ පොලිසිය උසස් නිලධාරීන් මෙච්චර දේශපාලකීන්ට වැඳ වැටෙන ගෙදර ඇවිල්ලා වැඩ කරන්නත් ලෑස්තිනේ. ඒතර එහෙම හඬපට ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේ ඔබතුමා තවදුරටත් ඒක ආරක්ෂා කරන කටයුතු කරන එක අපරාධයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ වෙනුවෙන් පෙනී සිටින එක ඔබතුමාගේ දේශපාලනයටත් ඔබතුමා අපරාධ මේ වගේ කාරණා වෙනුවෙන් පෙනී සිටින එක කියලා හිතෙන්නේ නැහැ. මම කවවත් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනව නෙමෙයි. හැබැයි අපි සාධනීය වෙනසක් කරා. ව්‍යවස්ථාදායක සභාව පිහිටවලා ඒ ව්‍යවස්ථාදායක සභාව හරහා කොමිෂන් සභාවවල පත්කිරීම කරන්න කටයුතු කරලා අපි පියවර කරගත්තා. ඒ පියවර ගත්ත නිසා තමයි අධිකරණයේ ස්වාධීනයි කියන කතාව අදටත් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ පහුගිය අපි ආණ්ඩුවේ ඉන්න වෙලාවෙත් එවකට විපක්ෂයට මන්ත්‍රීතුමන්ලා ගිහිල්ලත් අධිකරණයේ එළියට ඇවිල්ලා අධිකරණයේ ස්වාධීනයි කියලා ඉවරලා මාධ්‍යයට කතා කරේ අන්නේ සාධනීය තත්ත්වය ඇති කරපු නිසා. ඒ කාරණාම ඔබතුමන්ලාගේම මන්ත්‍රීවරයෙක් නිසා බිඳ වැටෙනවානේ. දැන් අධිකරණයේ විනිසුරුවරුන් එතුමාට කතා කරලා අභියාචනා අධිකරණ තනතුරු ඉල්ලනවානේ. එතකොට මේ වගේ කාරණා ඉදිරිපත් වෙද්දී ඔබතුමන්ලා තවදුරටත් කොහොමද ওই කතා කියන්නේ? නෑ නෑ මෙතන එහෙම නෙවෙයි. ප්‍රථම ප්‍රශ්න තියෙනෝනේ. මන්ත්‍රීතුමාකට හරි අමාත්‍යවරයෙකුට කතා කරලා විනිසුරුතුමෙක් හෝ තුමියක් හෝ උසස්වින් ඉල්ලනවා නම් එහෙනම් එතනදී මේ දූෂණය අධිකරණය දූෂණය කරලා තියෙන්නේ අපි ආණ්ඩුව නෙමෙයිනේ. එතකොට ඒ අධිකරණ විනිසුරුතුමාලා සහ ඔය සහ රංජන රාමනායක මහත්මයාමත් අධිකරණ පද්ධතිය පිළිබඳව යම් යම් ප්‍රකාශ ඉදිරිපත් කරා. එතුමා දැන් වෙනකොට සමාජ මාධ්‍යවල සඳහන් එතුමා ඒවා ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙන. එතුමා සතුව හඬපට තියාගෙන එහෙමනම් මේ වගේ කතා කියලා තියෙන්නේ කියලා. එහෙම ප්‍රකාශත් දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ සැකේ ඇති කරලා තියෙන්නේ ඔබතුමන්ලාගේම මන්ත්‍රීවරයෙක්. ඔබතුමන්ලාගේම මන්ත්‍රීවරයෙක් තමයි මේ චෝදනාවන් එල්ල කිරීම සඳහා අවස්ථාව සලසලා තියෙන්නේ. ඔව් මේ ඒක සිද්ධිය ඇත්තනම් මම ඒක වසන් කරන්න ගියේ නැහැනේ. මම මුලින්ම කිව්වනේ සිද්ධිය ඇත්තනම් ඒ උදවිය වගේම කීම් බාර ගන්නවා. ඒක රජයක් වශයෙන් බාර ගන්නවා කියන්නේ මේක පුද්ගලයන් වශයෙන් බාරගත යුතුද? ඒ කතා කරන කතා කරපු පොලිස් නිලධාරියත් කතා කරපු මන්ත්‍රීවරයාත් කතා කරපු අධිකරණ විනිසුරුතුමා හොතුමිය ඒ උදවිය මේ වගේම බාරගත යුතු වෙනවා. එතකොට විනිසුරුතුමෙකුගේ උසස් විමල් ලබා දීම මන්ත්‍රීවරයෙකුට කරන්න පුළුවන් කාර්යභාරයක් නෙමෙයිනේ. එතකොට එහෙමනම් ඒ කටයුතු කරවන්න ගියා කියලා අඩපටවල සඳහන් වෙන්නේ ජනාධිපතිවරයාත් එක්ක. එතකොට ජනාධිපතිතුමා හම්බ වෙනවා, ජනාධිපතිතුමාට දෙනවා, ඔහොම කතන්දරව ගැන තියෙන්නේ. එහෙමනම් බොහොම පැහැදිලිව මේ අපි ඇඟිලි ගහලා නෙමෙයි තියෙන්නේ, ජනාධිපතිවරයා ඇඟිලි ගහීමක් කරලා තියෙනවා. ඒක ඇත්තනම් මම දන්නේ ඇත්තද නැද්ද කියන එක
මොක දෙක පාර්සය හට පටයක කතාක විතරන පට හන්ඩම් වෙන්නේ ඒට පස ජනාධපතිවරය කතාරන එකක් නෑන ජනාධපතිවරන් මන කිවවා ජනාධපතිවරය මට කැබිනට ඇතිකන් දෙන්න කතා කර මට ආණ්ඩු හදන්න එන්න කියලකව මහින්දරජ පක්ෂමත අගමති කරන්න එන්න කෙලෙර ඇති මගේ බොරුවන්න මගේ හට පටිය ලිට දාල පෙන්වා මෙන්න මෛත්‍ර පාල සිරසන හතමට කතාරපය කියලා මෙනමට ඩොලරොලින් රුපියල්ලොලින් ගවන් හද පැටි ඇමතිකන්ක ගන්න එන්න අන්විටවන් එන්න කෙලෙරල කතා කර පැටි හිට පමාත්‍යවරු වර්තමාන මාත්‍යවරමට කතාකර පට ම ඔප්පු කර. ඒවාගේ දැන් ඒ පාර්ස්කෝල්ටත් තියෙන හෙමන වකීමක් ජනධපත්තු මහරහා මේ ඔය පත්තිීන් කරන්න හැදු හරි නං උසස්වීම කරන මෛත්‍රපාල සිරිසන මහත්‍යත්ක කතාකරපු ඒවාගේ හන පටිහර වෙන මේ වගේ දේවල් වෙද්දී ඔබතුමන්ලගේ කණ්ඩායම නියෝජනය කරන බොහෝ කාරණාවලදී ඍජු අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරයෙක් විදිහට රංජන් රාමනායක මහත්මයා ඔබතුමන්ලව දැනුවත් කරේ නැද්ද? විනිසුරුවරු මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීම් කරන මේක වැරදි. එහෙම දැනුවත් කිරීමක්වත් කරේ නැද්ද? නැත්තම් එතුමා දන්නේ නැද්ද මේක මේ මෙහෙම ඉල්ලීම් කරන්න බෑ විනිසුරුවරුන්ට? එහෙම ඇමති මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් මෙහෙම ඉල්ලීම් කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා. අපි දැනුවත් කිරීමක් නැත. අපි දන්නේ නැත. අපි දන්නේ දැන් මේ සිද්ධි මේ අද දවසේ වෙනකොට. හැබැයි මේ එතුමා ඒක දන්නවද නැද්ද කියන මම දන්නේ නැත්. එතුමගෙන් අහන්න ඕන ඒක. හොඳයි. දැන් ඔය අහපු ප්‍රශ්නේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මොන වගේද කටයුතු කරේ පක්ෂයේ කියන කාරණය පිළිබඳවයි මම ඇහුවේ. පක්ෂයේ ඒකමතිකව තීන්දුවක් කරා සජිත් ප්‍රේමදාස මහත්මයව ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරන්නට. ඒ ජනාධිපතිවරයා අපේක්ෂක වශයෙන් ඉදිරිපත් ඉදිරිමට පමණක් නෙමෙයි ඉදිරිපත් කරපු තැන ඉඳලා මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම සඳහා අපි පියවර ගත්තා. අපි ආසන සංවිධායකවරු සියලුම දෙනාම ඉතාමත්ම කැපවීමෙන් වැඩ කටයුතු කරා කියලා වට කියන්න පුළුවන්. මේ වෙනකන් අසවල් සංවිධායකවරයා හෝ අසවල් මන්ත්‍රීවරයා වැඩ කෙරුවේ නැහැ, බාධා කරා කියලා ඉවරලා අපිට මැතිවරණ ව්‍යාපාරයේදී අහන්න දකින්න හම්බුනේ නැහැ. මැතිවරණ ව්‍යාපාරයේ අවසන් වෙලා දැන් දින 50 අතරම හිතන් දින 50ක් වෙන්නේ. මේ දින 50 ඇතුළත කවුරුත්ම කිසිම කෙනෙක් චෝදනා කරේ නැහැ අසවල් තැනත්තා මේක මේ බිඳ වටන්න කටයුතු කරා කියලා. එතකොට ওই කකුලෙන් ඇදෙන කතාවක් නම් කවුරු කවුරුත් මත අගෙන කියනවා. හැබැයි කවුද කකුලෙන් ඇද්දේ කියන එක මේ වෙනකන් චෝදනා කරලා නැහැ. එතකොට ඇයි අපි කකුලෙන් අදින්නේ? අපිට කිසිම කෙනෙකුට කකුලෙන් අදින්න කියලා අවශ්‍යතාවයක්වත් නැහැ. කිසිම කෙනෙක් කකුලෙන් අදින උපදේශයක් දුන්නේ නැහැ. අපේ සියලුම මන්ත්‍රීවරු සියලුම සංවිධායකවරු මේක කැපවීමෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. හැබැයි මේ මැතිවරණ ව්‍යාපාරයේදී තවත් චෝදනාවක් ඉදිරිපත් කරන මං අහගෙන මේ කාලයේ මදි අපේක්ෂකත්වයේ ලැබෙන්න ප්‍රමාද වුණා කියලා. ඉතින් ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි එකාසු කරගෙන මැතිවරණ ව්‍යාපාරයට යොදා ගන්නකොට දිල්කා ඔයිටත් වඩා කාලය අඩුයි. අපි මැතිවරණයට නම යෝජනා කැඳවනකොට තමයි මෛත්‍රීපාල මහතේ එහා පැත්තෙන් අප කාලය ඉවරලා මේ පැත්තට අපිත් එක්ක එකාසු වෙලා ඉවරලා මැතිවරණ ව්‍යාපාරය බැස්සේ. එතකොට ඒ කෙටි කාල පරිච්ඡේදයක් තුල නාම යෝජනත් එක ආරම්භ කරපු මැතිවරණ ව්‍යාපාරය කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. එකා වගේ අපි ඔක්කොම උදව් කරා. මෙතනදීත් අපි එකා වගේ වැඩ කටයුතු කරා. නමුත් අපිට මෙතන මේ මැතිවරණ ව්‍යාපාරයේදී විශේෂයෙන්ම සිංහල බෞද්ධ ඡන්ද පදනම අපෙන් බිඳුණා. එක්සත් ජාතික පක්ෂ හොඳ පදනමක් තිබුණා සිංහල බෞද්ධ පදනම. මේ මැතිවරණයේදී අපිට සිංහල බෞද්ධ ඡන්ද පදනම ගිලිහිලා ගියා. ඒ ගිලිහිලා යාමත් එක හේතුවක්. ඒ වගේම රටේ මම කිව්වේ දැන් කැලණි විහාරයේ අර නාගලෝකයේ ඉඳලා නාගරාජයා මේ ධාතුන් වහන්සේලාත් අරගෙන ඉවරලා පැමිණියා මේ කැලණි විහාරට කියලා. ඒ වගේ මිනිස්සු මුලා කරන මිත්‍යා වැඩසටහන් ගණනාවක් මේ සමාජය තුළ සිදු කරා. මැතිවරණයේ නිහඬ කාල පරිච්ඡේදයේදී නෙළුම් පොහොට්ටු බෙද බෙදා රට වෙනුවෙන් පූජා කරන්න කී කියා මහා සංඝරත්නයේම කොටසක් ඒ විදිහ වැඩ කටයුතු කරා. ඒ වගේ මහා සංඝරත්නයේ පෙරමුණ අරගත් අපි මැතිවරණ ව්‍යාපාරයේදී අපට විරුද්ධව සිංහල බෞද්ධකම රකින්න කියලා ඉවරලා වැඩ කටයුතු කරා. අපි ඕනතරම් බෞද්ධ වැඩ කටයුතු කරලා තියෙන මේ කතා කරන මමත් මේ සම්බුද්ධ ශාසනය සඳහා චෛත්‍ය රාජන් වහන්සේලා තුන් නමක් ඉදි කරලා ඉවරලා මගේ පෞද්ගලික මුදලින් මොනම රජයේ මුදල් වලින් නෙමෙයි පරිත්‍යාග කරලා තියෙනවා, පූජා කරලා තියෙනවා. 18 බුදු පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම 7800කට වැඩි පිරිසක් නොමිලේ අපේ ගානේ අරගෙන ගිහිල්ලා අනුරාධපුරයේ අටමස්ථානයේ වන්දනා කරලා තියෙනවා. වයස අවුරුදු 72 අම්මලා අටමස්ථානයේ වන්දනා කරලා ඉවරලා අවසාන මොහොතේ රුවන්වැලිසෑය ළඟදී මම් මුණ ගැහුණාම මට වඳින්න උත්සාහ කරන අම්මලා ඉන්නවා. මොකද අපේ ආරමඩුවේ ඉඳලා එච්චර දුරක් නෙමෙයි තියෙන්නේ. නමුත් ජීවිත කාලෙදිම අටමස්ථානයෙන් වැඳලා නැහැ. ඒ පළවෙනිව තවට තමයි අටමස්ථානයෙන් වැඳලා දුන්නේ. ඉතින් මේ වගේ ආගමික කටයුතු පුතරන් දිස්ත්‍රික්කයෙන් විහාර විහාරස්ථාන තියෙන 367යි. ඒ 367න් 332කටම
මම උදව් කරලා තියෙනවා. ඉතින් ඒ අන්දමට අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඕන තරම් වැඩ කටයුතු කරලා දෙනවා. එහෙම කරලා තියෙද්දිත් මේ මිත්‍යාව රජකරවීමේ ක්‍රියාදාමයේ දිගින් දිගටම සිද්ධ වුණා. ඒ දිගින් දිගටම කරගෙන ගිය ක්‍රියාවලිය තුළ අපි සිංහල බෞද්ධ ජනතාව අපෙන් ඈත් කරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. මෙන්න මේ සිංහල බෞද්ධ ජනත ප්‍රමාණය අපට නොලැබීම නිසා තමයි සජිත් ප්‍රේමදාස එක පැත්තකින් එක කාරණයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට ජයග්‍රහණය කිරීමේ බාධාව ආවේ. අනිතක අපේ මැතිවරණ ව්‍යාපාරයේ අපි රැස්වීම් මාලාවකට මේ ගොඩක් කටයුතු කරන ගියා. නමුත් ග්‍රාමීය මට්ටමේ බිම් මට්ටමේ සංවිධාන තත්ත්වයන් වල අපේ යම් යම් අඩුපාඩු තියෙනවා. තවත් අපි අඩුපාඩු ගන්නවක් තියෙනවා. අපි අඩුපාඩු පිළිබඳව යම් අවබෝධයක් දැන් ලබාගෙන තියෙනවා. ඒ නිසා අපි ඉදිරි සතිය ඇතුළත ඒ අඩුපාඩු ආවරණය කරගෙන යන්න පුළුවන් වෙන විදිහ ඊළඟ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ වෙනසක් කරන්න සිංහල බෞද්ධ පදනම ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම අපේ ගරු කතානායකතුමා කරු ජයසූරි මැතිතුමා එතුමා ඉතාමත් මේ රටේ බොහොම දෙනා පැහැදිලිව දන්නවා. එතුමා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිංහල බෞද්ධකම වෙනුවෙන් ඉතාමත් කැපිපෙනෙන චරිතයක්. ඒ වගේම මහානායක හිම්පාණන් වහන්සේලා නායක හිම්පාණන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය හතර දිබ්බාගෙම ඉන්න ගෞරවනීය මහා සංඝරත්නය කරු ජයසූරි මහත්තයා ඇලුම් කරනවා, ආදරය කරනවා, ගෞරව කරනවා. ඒ උන්න එතුමාගේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පුදුමාකාර ලැබියාවක් කැපවීමක් ගෞරවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කරු ජයසූරි මහත්තුමත් රණලි ක්‍රමසිංහ මහත්තුමත් ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමත් මේ ත්‍රිත්වයම එකට එක්කාසු කරගෙන මැතිවරණ ඉදිරි මැති සංවිධාන කටයුතු මෙහෙවමින් මේ වෙච්ච අලාභය නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය පදනම හදාගෙන යනවා. ඒක තුළ අපට ඉදිරි කාල පරිච්ඡේදයේදී ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. හොඳයි, අපි කෙටි විරාමයක් ලබාගෙන තවදුරටත් මේ දේශපාලන කාරණා පිළිබඳ කතා කරමු. විරාමෙන් අත් ඔබයලිත කනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් ඔබතුමා සඳහන් කරා කරු ජයසූරි මහත්මයා පිළිබඳව එතුමා බෞද්ධ පදනමත් එක්ක එතුමාගේ තියෙන සම්බන්ධතාවය සහ සිංහල බෞද්ධයා එතුමාට තියෙන ආකර්ෂණය පිළිබඳව දැන් මේ කාරණයක් එක්ක ඇත්තටම මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් නොවුණා නම් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරු ජයසූරි මහතා කියන නම් දෙක තමයි ඊට පස්සේ තිබුණේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් නොවි මේ අර රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරු ජයසූරි මහතා කියන දෙදෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් වුණා නම් ඔබතුමාලා හිතන විදිහට ප්‍රතිඵලය කොහොම වෙයිද? ඔව්, මෙතන සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වීම තුළ අපේ එක්සත් ජාතික පක්ෂයේ සමස්ත එක්සත් ජාතික පක්ෂිකෙන් ඡන්දේ පාවිච්චි කිරීමට කටයුතු කරා. ඒගොල්ලෝ උනන්දු වුණා, ඒගොල්ලෝ එළියට බැස්සා. ජම්මන්දම කලකිරීමකට පත්තර හිටියට අපේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඒ කලකිරීම අතහැරලා ඉවරලා ඒගොල්ලෝ ක්‍රියාකාරී පුද්ගලයන් බවට පත් වෙලා ඉදිරියට ආවා. හැබැයි මෙතන එතකොට අපට අර සිංහල බෞද්ධ පදනම දැන් ඩැමේජ් වෙලා ඉවරන්නේ, හානි වෙලා තිබුණා. ඒ සිංහල බෞද්ධ පදනම මෙතනදී හැදුනේ නැහැ. අනිත් පැත්තෙන් ව්‍යාපාරික පැලැන්තිය අපිට එක හැදුනේ නැහැ. ඒක තටියක් ඈත් වුණා. ඒ වගේම මැදපන්තිය අපේ ආමන්ත්‍රණය උනේ නැහැ කියන එක තමයි අපේ පොදු මතයලා තියෙන්නේ. ඒ නිසා එතන කණ්ඩායම සංවිධානය උනේ නැහැ. ඒකේ අඩුපාඩු ඒවැනි අඩුපාඩු ගන්නවක් අපේ ඇති වුණා. ඒ අඩුපාඩුත් එක්කලා ඒ උදවිය වෙන වෙන ස්ථානත් එක්කලා ගොනු වෙන්න පටන් ගත්තා. ඒ දැන් කරු ජයසූරි මැතිතුමා ඉදිරිපත් වුණා නම් කරු ජයසූරි මැතිතුමාට බොහොම පැහැදිලිම ගෞරවනීය මහා සංඝරත්නය මහානායක මහා හිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයේ සහයෝගය තිබුණා. එමුනම් එතුමා කරන්නේ පළවෙනියටම ගිහිල්ලා ඉවරලා මහානායක හමුදුරන් වහන්සේලා මුණ ගැහිලා ඒ වගේම අනෙකුත් ගෞරවනීය නායක හමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ හමු වෙලා ඉවරලා ඒ ආශිර්වාදයේ සහ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන එක. ඉතින් අපේ මේ මැතිවරණ ව්‍යාපාරයේදී මම අපිම දකින විදිහට ඒ පෙළ ගැස්ම අපේ අඩුපාඩුවක් තිබුණා. ඒ වගේම අර තව අපි බොහෝ විට මැතිවරණ ව්‍යාපාරයේ වැඩිපුර කතා කරපු කාරණයක් තමයි සහනාධාර ක්‍රමවේදය. ඉතින් මේ සහනාධාර ලබා දීම දෙන ක්‍රමයම අපි ක්‍රියාත්මක කරන්න කතා කරන කතරණ යනකොට මේ සහනාධාර දෙන්නත් මුදල් උපයන ක්‍රමයක් තියෙන්න බෑ. එහෙමනම් මැදපන්තිය සහ ව්‍යාපාරික පන්තියෙන් බදුව අරගන්නට වෙනවා. ඉතින් ව්‍යාපාරික පන්තියත් හිතන්නට ඇති අපිට එහෙමනම් වෙන්නේ අනුන් මේ නඩත්තු කිරීම සඳහා මුදල් ගෙව ගෙවා ඉන්නමයි වෙන්නේ මේ සහන දෙන කතන්දරේ උඩ යන්න ගියොත් එහෙම කියලා. ඉතින් ඒ නිසා ව්‍යාපාරික පන්තියත් අපට සහයෝගය ලැබුණේ අඩු සහයෝගයක් ලැබුණේ කියන එක තමයි
අපේ විශ්වාසය මොකද මේ ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බලද්දී. ඉතින් ওই தත්ත්වය අපිට වෙනස් කරගන්න තිබුණා. සිංහල බෞද්ධ පදනම පිළිගැනීම විශ්වාසය තිබුණ කෙනෙක් ඉදිරිපත් කරා නම් මොකද අපි විශ්වාස කරා සජිත් ප්‍රේමදාස මහත්තයා තරුණ ජවය ඒ වගේම එතුමාගේ පියාණන් කුඩා මිනිහා ශක්තිමත් කිරීම සඳහා පියවර ගත ජීවත් කිරීම සඳහා පියවර ගත නායකයෙක් ඒ නායකයාගේ පුත්‍රත්වය ආවහම ඒකකට ගරු කරලා රටේ ජනතාව එතුමාට උදව් කරાવી ඒ වගේම එතුමාත් රට පුරාම නිවාස වැඩසටහන ඒ වගේම විහාරස්ථානවල දහම් පාසල් වැඩසටහන ක්‍රියාත්මක කරමින් යන නිසා එතුමා කෙරෙහි අවධානය සිංහල බෞද්ධ ජනතාවක සහ ආමඳුරන් වහන්සේලාගේ කළ යොමුයේ මෙන්න මේ කාරණා කාරණා දිහා බලලා තමයි එතන තීන්දුව ගත්තේ. දැන් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් ඔබතුමාත් කිව්වා ඔබතුමා පුද්ගලයෙක් විදිහට තනි වියදමෙන් බෞද්ධ දර්ශනය නගා සිටුවීම සඳහා මොන වගේ මැදිහත් වීමක්ද කරේ කියලා. දැන් එහෙම ගත්තම සජිත් ප්‍රේමදාස මහත්මයාත් පන්සල්වලට කියන්නේ අපේක්ෂකයා වෙන්න කලින් පවා විහාරස්ථානවලට මුදල් පරිත්‍යාග කරමින් විහාරස්ථාන ගොඩනැංවීම සඳහා එහෙම කටයුතු කරමින් සිටියා. හැබැයි ඔබ හිතනවාද කරු ජයසූරිය මහත්මයා අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණත් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කරපු සමහර කාරණා දැන් MCC ගිවිසුම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්මයාම සඳහන් කරා මම පුදුම වුණා MCC ගිවිසුම වගේ එකක් මේ වෙලාවේ ඇයි ඉදිරිපත් කරේ පක්ෂයේ විසින් කියලා. අනිත් පැත්තෙන් භික්ෂූන් වහන්සේට සිද්ධ කරපු අපහාසාත්මක ප්‍රකාශ ත්‍රිවිධ රත්නය සම්බන්ධයෙන් කරපු අපහාසාත්මක ප්‍රකාශ මේ වගේ දේවල් කෙරෙද්දී කරු ජයසූරිය මහත්මයා ඉදිරිපත් වුණත් ජයග්‍රහණය කරන්නට මේ සිංහල බෞද්ධ පදනම දිනා ගන්නට ඔබතුමාලට හැකියාව ලැබේවි කියලා ඔබතුමා විශ්වාස කරනවාද මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් වෙනකොට? මොකද මේක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැරැද්දෙන් කරපු ප්‍රකාශ නෙමෙයි. එතුමා නෙමෙයි මේ ප්‍රකාශ කරේ. මේ වෙනත් පිරිසක් මේ කාරණා ඉදිරිපත් කරේ. ඒවා තමයි එතුමාට බලපාන්නට ඇත්තේ. දැන් ඒවට කොහොමද උත්තර ලබා දෙන්නේ? දැන් මේකේ වැරැද්ද සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. බෞද්ධාගම පිළිබඳව කතා කරනවා නම් එතුමත් බෞද්ධාගම වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් කරපු කෙනෙක්නේ. මේව සම්බන්ධයෙන් මොකද ඔබතුමන්ලගේ දැක්ම? දැන් මෙතන සිංහල බෞද්ධ පදනමට හානි වීම සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහත්මයා වා කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කිසිම අවස්ථාවකදීත් මම මේක කතා කරපු අවස්ථාවේදීත් මම කිව්වේ ඒකේ ඒ අඩුවීමට පදනමට හානි වීමට ඒ වගකීම යුතු කාරණා ඔබතුමන්ලා හඳුනගෙනනේ තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමන්ලා හඳුනාගන්නේ? තමයි මම කිව්වේ. නැතු සජිත් ප්‍රේමදාස මහත්මයා මේකට වා කියන්න ඕන කියන කතාවක් නෙමෙයි කියන්නේ. දැන් එතන දැන් ඒට දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට වඩා බොහොම සාපේක්ෂවම බලවත් කරු ජයසූරිය මහත්මයා කාලාන්තරයක් තිස්සේ එතුමාගේ වයස පරතරය බලන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කරු ජයසූරිය මහත්මයාගේ වයස පරතරය බලන්න. ඒතර කරු ජයසූරිය මහත්මයා නගරාධිපතිවරයෙක් නාගරික මන්ත්‍රීවරයෙක් සමයේ ඉඳලත් ඊට පෙර ව්‍යාපාරිකයෙකු වශයෙන් ඉන්න කාල පරිච්ඡේදයේ ඉඳලත් එතුමා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් ඉන්න කටයුතු කරන කාලේ ඉඳලම දිගින් දිගටම මහා සංඝරත්නයත් එක්කලා පොම් කිට්ටුවෙන් ඇසුරු කරා. ඒ නිසා පෞද්ගලිකවම මේ මහා සංඝරත්නයත් එක්කලා මහා සංඝරත්නේ සමාජිකයින් එක්කලා කරු ජයසූරිය මහත්මයාගේ අන්‍යෝන්‍ය හඳුනා ගැනීමක් විශ්වාසයක් ලැබෙදියාවක් තියෙනවා. අන්න ඒක තුල අනිත් උදවිය කුමන අන්දමින් කතා කරත් මඩ ගැහුවත් හැසුරුණත් මේ මිනිහා වගේ නෙමෙයි අර මිනිහා කියලා කියනවනේ. ඔය පුතා වගේ නෙමෙයි තාත්තා කියලා කියන්නේ. ඒ වගේ කරු ජයසූරිය මහත්මයා අනිත් අය වගේ නෙමෙයි කරු ජයසූරිය මහත්මයා කියන එක තුල එයාගේ මේ කරුණු කාරණා එක්කලා ඔප්පු වීම සහ ගොඩනැගිලා තියෙන පදනම මත. එතකොට අර සහයෝගයේ යම් ප්‍රමාණයකින් මීට වඩා ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලාට කරපු අපහාසාත්මක ප්‍රකාශ බෞද්ධ රටක් නෙමෙයි මේක මේ බුදුදහම මේවා ස්ථාපිත කරපු සිංහල බෞද්ධ රටක් කියලා අපි පිළිගන්නේ නැහැ. මේ වගේ ප්‍රකාශ සහ MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී හැසිරුණු ආකාරයන් පිළිබඳව සලකනකොට හිතාමතාම සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වෙන ආකාරයට මේවා සිද්ධ වුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? හිතාමතාම මේක සිද්ධ වුණේ කියලා. මම හිතන්නේ නැහැ හිතාමතා අපේ පක්ෂෙම කෙනෙක් අපේ මැතිවරණ අපේක්ෂකයා පරාජයටපත් කරන්නට කටයුතු කරන්න ඉදිරිපත් වෙයි කියලා අපට නම් එහෙම කැද්දෙන්නේ නැහැ.
මොකද මැතිවරණ පසුවත්තේ ඔබ කියන අන්දම ප්‍රකාශ කරපු උදවිය නැවතත්ව වැනි ප්‍රකාශ කරලා තිබුණා. එතකොට එමනං හිතාමතාම සජිත් මහත්තයා පරාජය කිරීම සඳහා ගත්ත කන්නමෙන්නේ ඒ මන්ත්‍රීතුමා හෝ මන්ත්‍රීවරයා හෝ වෙනත් අප සමුදායකරයා හෝ ධර්ණ මතය ඒ ප්‍රකාශ කිරීම. ඒ වගේම සමාජයේ සැඟවිලා තිබෙන සමහර කරුණු පෙන්නුම් කිරීමට ඒ මන්ත්‍රීතුමාලා ඔය සෝසල් මීඩියක පාවිච්චි කරමින් වැඩ කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලෝ වැඩ කටයුතු කරනකොට මේ අර සිදුවීම දිහා බැලුවා හැරෙන්නට ඒ සිදුවීම ප්‍රචාරය කිරීම තුළ ඇතිවෙන්නා වූ හානිදායක තත්ත්වය මොකද, පක්ෂයක් වශයෙන් ඇතිවෙන්නා වූ හානිදායක තත්ත්වය මොකද කියන එක ගණනය කිරීම තක්සේරු කිරීමක් කරන්නේ නැතුව කරපු ක්‍රියාවලින් ප්‍රතිඵලය භුක්ති විඳින්න වුණා සම්මත පක්ෂයට. ඒ පක්ෂයේ මේ අවස්ථාවේදී ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. අන්න ඒක තමයි තියෙන හිතාමත නරක ක්‍රියාවලිය. මැතිවරණ කාලේ ඔබතුමාත් කරපු ප්‍රකාශයක් තියෙනවා, අපි බලලිමු. මගේ හොමගම කතාවේ කියපේකද? ඔබතුමාගේ ඔබතුමා කරපු ප්‍රකාශයක් මැතිවරණ වේදිකාවකදී මැතිවරණ පැවැත්වෙන අවස්ථාවේදී. කාලේ වැහලා වැහලා දැන් බැව් වතුර පිරිලා ඇලවල කුඹුරු වල ඔක්කොම අද රටේ මිනිස්සු කොල්ල කෙල්ලෝ විතරක් නෙමෙයි සජිත් කියන්නේ අපේ හාඳුරේ අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැන් කෑ ගහන්නේ සජිත් කියලාද කෑ ගහන්නේ? අද ගෙම්බොත් කෑ ගහන්නේ සජිත් කියලා. සමහර මේක ඔබතුමා සමච්චලයට කරපු ප්‍රකාශයක්ද කියලා ප්‍රශ්න කළා. ඔව්, ඒකේ කතාවේ මේ ටිකක් දිගට අරගෙන බලන්නකෝ. මම බොහොම පැහැදිලිවම කිව්වේ සජිත් කියන නාමය මොනතරම් රටේ ජනප්‍රිය වෙලා තියෙනවද, ඒ නාමයට වටිනාකමක් දීලා තියෙනවද. ඒකෙදි මම කියනකොට කියනව නේද, අද මේ රටේ ඉන්න මේ කොල්ලෝ කෙල්ලෝ පමණක් නෙමෙයි, කියන්නේ තරුණ පරපුරේ උදවිය වැඩිහිටි පරපුර අපේ UMPA කණ්ඩායම එහෙමම ඉන්නවනේ. එතකොට අපිට පාවෙන ඡන්ද අලුත් ඡන්ද එකතු කර ගැනීමට තිබුණා 100,000ක දෙන මේ අලුත් ඡන්දදායක තරුණ තරුණියනොත් අද කතා කරන්නේ සජිත් ගැන කියන එක තමයි මම පෙන්නේ. මේක මිනිසුන්ට ටිකක් දැනෙන්න, මිනිසුන්ට මතක රැඳෙන්න තමයි මම ඒ යුගයේ ඒ කාල පරිච්ඡේදයේ හොඳටම වර්ෂාව තිබුණ කාල පරිච්ඡේදයේදීනේ. ඇත්තටම මේ කොළඹණන්ගෙන් මොන තියෙන්න බුණ අපේ පැතිවල ඕනතන් කුඹුරු යාවල් තියෙන පැතිවල ඔය ගෙම්බගෙන් සද්ද වෙනවනේ. ඉතින් ඒක තමයි තව රසවත් කරවීම කරලා ඉවරලා මේ මිනිසුන්ගේ මනසේ රඳවන්න ඕන නිසා තමයි මම ඒක අරගෙන සජිත් ප්‍රේමදාස මහත්තයාට හානිය කරන්න මේ මම මැතිවරණ ව්‍යාපාරයේ හොමගමට ඇවිල්ලා රැස්වීම් වල කතා කරන්න ඕනේ නැහනේ, මං කළුතර ගිහිල්ලා කතා කරන්න ඕනේ නැහනේ, මං අනුරාධපුරයට යන්න ඕනේ නැහනේ, මං දියතලාවට යන්න ඕනේ නැහනේ, ඒ වගේම මගේ පෞද්ගලික මුදන් බිඳන් කරලා ඉවරලා ආනමඩුව ඉතාමත්ම අති දුෂ්කර එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත මැතිවරණ කොට්ටාසය මේ ශක්තිමත් කිරීම සඳහා පියවර ගන්නට අවශ්‍ය නැහැනේ. ඉතින් ඒ මම පෞද්ගලික මගේ මුදල් වියදම් කාලි වියදම් කරගෙන මම මෙහෙවල ඉවරලා වැඩ කටයුතු කරේ. ඉතින් සජිත් මහත්තයා දිනවීමේ චේතනාව. එහෙම නැත්නම් එතකොට හානියක් කිරීමට නෙමෙයි ඒක. ඒක අද සෝෂල් මීඩියාක මාධ්‍යයට අද උගත් දේවල් කරන්න පුළුවන්නේ. මාධ්‍ය බොහෝ දේවල් විකෘති කරනවානේ. අපි කියන කාරණාවලින් නිවැරදි දේ ගන්න කොතනද? අපි කියන එකයි දශමයක් හරි කෑල්ලක් කපලා කොටලා හරි වෙන ප්ලාන් කරලා වැරදි එකක් දාන්න පුළුවන් නම් දාලා ඉවරලා හානි කරන්න ඕන නම් හානි කිරීම තමයි පියවර ගන්නවා. ඉතින් එහෙම හැතුරුනන් මාධ්‍ය ඉතින් ඒක කියන්න දෙයක් නෙමෙයිනේ. හොඳයි, මේ කාරණාව සම්බන්ධවම තවත් කාරණා ටිකක් මට ඔබතුමාගෙන් දැනගන්නට තියෙනවා. අපි කෙටි විරාමයක් ගන්නට අවශ්‍ය විරාම නන්තරයයි. ඔබයාලිත් එක්ම තුන්සේර සජීව සංවාදයේ සමගින් ඔබතුමා සඳහන් කරා ඔබතුමා තමන්ගේ පෞද්ගලික ධනයත් වියදම් කරගෙන සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ප්‍රදේශ ගණනාවකට එතුමාගේ මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී සහභාගී වුණා කියන කාරණය, දිස්ත්‍රික්ක ගණනාවක්කට ගිහිල්ලා ඔබතුමා මේ කතා පැවැත්තුවා ඒ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කියන කාරණය, ඔය වගේම ඔබතුමා ඊට පෙරත් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටියා යම් අවස්ථාවකදී පක්ෂය තුල එතුමාගේ ස්ථානය පිළිබඳව කතා කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පරිගැනීමට පවා ඔබතුමා ලක් වුණා කියන කාරණය තමයි දවස්වලදී අපිත් යම් යම් අවස්ථාවල ප්‍රශ්න කරේ. ගැටුම් ඇති කරගෙන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගෙනීම සඳහා ඔබතුමා කටයුතු කරා කියන එක. ඊට පස්සේ ඔබතුමාට කැබිනට් අමැති දුරයක් පවා ලැබුණේ නැහැ.
ආණ්ඩුව පිහිටවුවට පස්සේ. හැබැයි ඒ අවස්ථාවේදී ඔබ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සටන් කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට අඩුම තරමේ එතුමා ඔබතුමා වෙනුවෙන් කතා කරාද පක්ෂය තුළ? එහෙම පෙනී සිටීමක් කරාද ඔබතුමා වෙනුවෙන් හෝ එතුමා වෙනුවෙන් සටන් කරපු අනිත් පිරිස් වෙනුවෙන්? ඇත්ත වශයෙන්ම මට දැනුන්නේ නැහැ එහෙම එකක් කවුරුත් කරාද කියන්නේ. මොකද ඒ විතරක් නෙවෙයි දිල්ක දැන් 2018 ඔක්තෝබර් 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන උන්නේ නැහැ. මේ ආණ්ඩුව වෙනස් කිරීම සඳහා හොරපාරින් අගමැතිවරේ පත් කිරීම සඳහා කටයුතු කරපුවාම ඒක යාවලිය වෙනස් කිරීමට කටයුතු කරපුන්න වග බරක් අරගෙන වගකීමක් අරගෙන එක පැත්තකින් අප්‍රසාදයක් එක පැත්තකින් ප්‍රසාදයක් මේ දෙකම මගේ පෞද්ගලික චරිතයට විශ්වාසනීයත්වයට යම් මන්දමක මට බලපෑමකුත් මං අතට අරගෙන තමයි යම් හෙල්දරව් කිරීම කරලා ඉවරලා ඒ ගිය ට්‍රෙන්ඩ් එක කැඩීම සඳහා පියවර ගත්තේ. ඒ පියවර ගත්තා එකේ එකත් එක්කලා මෛත්‍රීපාල සිරිසේන මාත් එක්ක වෛර බැඳා. ඔහු වෛර බැඳලා ඉවරලා මට මාව කැබිනට් එකට නම් කරලා යවපුවාම දිවුරුම් දෙන්න අවස්ථාව දුන්නේ නැහැ. ඊට පස්සේ මම ව්‍යාපෘති අමාත්‍යවරයෙකු විදිහට නැත්නම් කැබිනට් නෝන අමාත්‍යවරයෙකු විදිහට පත් කරන්න කියලා ඉවරලා අවස්ථාව දෙකකදී නම් කරලා යවපුවාමත් මෛත්‍රීපාල සිරිසේන මට දිවුරුම් දීමට අවකාශය දුන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාව එනකොට මගේ කාර්ය මණ්ඩලය මම පෞද්ගලික නඩත්තු කර මට 310,000 විතර මුදලක් හැම මාසෙම ගියා. ඒගොල්ලන්ගේ වැටුප් ගෙවන්න පෞද්ගලික මගේ ලේකම්වරයා ධර්මශ්‍රී මහත්තයා දන්නවා. ඒ වගේම මට දුවන්න මගේ වාහන තිබුණ ප්‍රමාණය නැතු ගියා. ඒවා ටික ආපහු බාර දෙන්න සිද්ධ වුණා. මේ වගේ පෞද්ගලික ප්‍රශ්න ගන්නකොට මට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු ප්‍රශ්නත් මට තනියම තමයි මුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් එතකොට අර වගේ මේ ප්‍රශ්න වලටත් මුණ දුන්නා. මිට කලින් ගත ක්‍රියාමාර්ගත් එක්කලා යම් දෝෂ දර්ශන වලට ලක් වුණා, කැපිලි කෙටිලි වලට ලක් වුණා. ඒක තුල මමත් අවුරුදු 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මගෙත් එක ආපු කණ්ඩායමේ බහුතරයක් දෙන කැබිනට් එකකින් දැද්දී මට ඒ අවස්ථාව අහිමි වෙලා ගියා. ඒ පරිගැනීමට ලක් වුණා. ඉතින් පරිගැනීමට ලක් වුණා කිව්වම අවකාශය ලැබුණට පස්සෙත් මට මං ගැන බැලුවෙත් නැහැ කියන එකත් මම කියන්නට වෙනවා අවංකවම. බොරු කියන කනකටුවක් හෝ පසුතැවීමක් තියෙනවද ඔබතුමාට? නැහැ. ඉතින් මම ඒ අවස්ථාවට කළ යුතු කාර්යය කරා කියන එක මගේ හෘද සාක්ෂියට එකඟ වුණේ. මම කරේ කාගේවත් පෙළඹීමක්ම උඩ කරගෙන මෙනි. දැන් අද මම කියන්නේ කරු ජයසිරි මහත්මයාත්, සජිත් ප්‍රේමදාස මහත්මයාත්, රනිල් වික්‍රමසිංහ මහත්මයාත් තිදෙනාම ඉන්න ඒ ත්‍රිත්වයේම ඉන්න දේශපාලන ගමනක් අපි එක්සත් ජාතික පක්ෂයකට එකතු කරලා ගෙනියන්නට ඕන. එතකොට කරු ජයසිරි මහත්මයාත් සිංහල බෞද්ධ පදනම තියෙන රාමඤ්ඤනිකායේ සභාපති විදිහට වැඩ කටයුතු කරන්නෙත් අපේ කරු ජයසිරි මහත්මයා. එතකොට ඒකත් එක්කලා මේ බෞද්ධ ආකර්ෂණ නිසා ලැබියාව එතන සම්බන්ධ කරගන්න මට සුළු ජාතීන් සහ ඒ වගේම මැදපන්තියේ ව්‍යාපාරික පන්තියේ කට්ටියගේ ආකර්ෂණ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහත්මයාත්, ඒ වගේම බිම්ම මට්ටමේ ආකර්ෂණ ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ තුන් කට්ටුව මේකට එකතු කරලා ඉවරලා ඉදිරියට ගෙනියන්න ඕන කියලා මම දැන් කියනවා. ඒතර කාගේවත් පෙළඹීමක් කුසි ගැනීමක් උඩ කියනවනේ මේනේ. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරෙත් මම එහෙමයි. ඒ නායකත්වයේ එතුමා ගේන්නේ කියලා ඉවරලා. ඉතින් ඒ වෙලාවල් වල ඉතින් එක එක උදාහස් වලට ලක් වෙලා තියෙනවා. නමුත් ඒක මගේ හෘද සාක්ෂියට එකඟ වෙන්නේ මම කරලා තියෙන්නේ. ඒක තුළ ලැබෙන ප්‍රතිඵලෙ මම භුක්ති විඳින්න ඕන. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අර කරපු පහර වැඩේ කරපු වෙලාවේ මම ඉදිරිපත් වෙලා ඉවරලා ඒක වැළැක්වීම සඳහා පියවර ගත්තාම ඒ පියවර ගත්තෙත් මගේ හෘද සාක්ෂියට එකඟ වෙන්නේ. නැතු මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා එතුමා දන්නෙත් නැහනේ. මම මගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් SBලත් මාත් එක්ක කතා කරපු එක මම රෙකෝඩ් කරලා තියෙනවා කියලා ඉවරලා. ඒතර එතුමා මට කිව්වේ නැහනේ ගිහිල්ලා මේක රෙකෝඩ් ඒ රෙකෝඩින් දාන්න දාලා ඉවරලා මේ ගේම් එක කඩන්න හරි මේ කියලා මට කිව්වේ නැහනේ. වෙන කෙනෙක් මට කිව්වේ නැහනේ. මම හිතලා තමයි ඒ කටයුත්ත කරේ. ඉතින් ඒක නිසා ලැබිච්ච ප්‍රතිඵලය අරකනම් ඒ ප්‍රතිඵලෙ මම භුක්ති විඳා. ඒකට මම කම්පා වුණේ නැහැ. කිසිම අන්දමක හඩා වැටුන්නේ නැහැ. ඉතින් එදා පලි ගත්තා වගේම තමයි මේ දෙල්කා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් ජනතාවගෙන් පලි ගන්නවා. අපේ ව්‍යාපෘති සහකාරවරු 6800ක් පත්වින් ලබලා දීලා තියෙන මිනිසුන්ට වැඩ දෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ රැකියාව නැති කරලා තියෙනවා. ඒ වගේම පාසල් සෞඛ්‍ය සහකාරවරුන් 100ක් විධිමත් අන්දමට පත්වින් ලැබපු කට්ටිය මම කියන්නේ. ඒ 100ට අද වැඩ දෙන්න දෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් එකේ නැත්නම් ඛනිජ තෙල් සංස්ථාවේ 167 දෙනෙක් පත්වින් ලැබපු ළමයි අවුවේ උද්ඝෝෂණ කරනවා. විධිමත් විදිහට පත්වීම් ලැබපු අයට වැඩට එන්න දෙන්නේ නැත්තේ කවුද? කොහොමද එහෙම කරන්නේ? විධිමත් විදිහට පත්වීම් ලැබලා නම්. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කොහොමද කරන්නේ කියන එක. මම ඊටු ටිකක් සංඛ්‍යාව කියන්නම් ඔබට. නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ 1200කට
සේවයට වාර්තා කරන්න දෙන්නේ නෑ. ඒක බලපෑම් කරනවා. අනිත් පැත්තෙන් ලංකා ගමන ගමන මණ්ඩලයේ 1500කට වැඩි පිරිසක් ඉන්නවා. අවුරුදු දැම්ට අවුරුද්දකට ඉස්සරලා තමන්ගේ උසස්වීම හිමි කරගත්ත කට්ටියට ඒ උසස්වීම තනතුරේ වැඩ කරන්න දෙන්නේ නැතුව ආපහු ගිහිල්ලා කලින් අවුරුදු කමාරකට අවුරුද්දකට ඉස්සරලා දරපු තනතුරේ වැඩ කරන්න කියලා මේනකොට යොමු කරලා තියෙනවා ලිඛිතව මවලතන. ඒ වගේ ඔයදි වශයෙන් ගත්තාම පුරා විද්‍යාවේ 800 මේ දිර කරනකොට මේ වෙනකොට ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ පරිගණක නිලධාරීන් දයගමගේ මැත්ත මගේ යුගයේදී තම බඳව ගත්තා. මේ සමෘද්ධි ව්‍යාපාරයේ යථාවත් කරලා විධිමත් කිරීම සඳහා කඩිනමින් නවීන තාක්ෂණයට එක දුවන්න ඕන නිසා පරිගණක නිලධාරීන් මේකත් පරිගණක නිලධාරීන්ට අද වැටුප් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ කාර්යාලයට ගිහිල්ලා ඉඳගෙන ඉඳලා ආපහු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේශපාල පරිගණකීමට ලක් කරලා සමහර දැන් විශේෂම ඔය නිවාස සංවර්ධනයකට නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයට වගේ ගත්ත පත්වීම් ලබා දීලා ගත්ත පිරිස් ඒ ප්‍රදේශවල හම්බන්තොට දිස්ත්‍රික්කේ එහෙම ඒ අයට ඇත්තටම කාර්යාලයක්වත් තිබුණ නැහැ ඇවිල්ලා වැඩ කරන්න. ඔවුන් ගොඩක් වෙලාවට අත්සන් කරන්න තමයි කාර්යාලයට ඇවිල්ලා තිබුණේ. එහෙම තැනක් තිබිලා නැහැ. 1000 ගණනක් අරන් තිබුණා. හැබැයි ඒ අයට රාජකාරියක් හෝ රාජකාරී කරන්න තැනක් හෝ තිබිලා නැහැ. එතකොට විධිමත් විදිහටමයි මේක ගත්තේ කියලා ඔබතුමාට හොඳටම විශ්වාසද? විධිමත් විදිහ කියන්නේ ඇප්ලිකේෂන් කෝල් කරන අයදුම්පත් කැඳවල ඉවරලා සම්මුඛ පරීක්ෂණ පාත්වලා උන්ගේ අධ්‍යාපන සූසුකම් පරීක්ෂා කරලා වෙනත් බාහිර සූසුකම් තියෙනවා නම් අවශ්‍ය බාහිර සූසුකම් පරීක්ෂා කරලා ඉවරලා බඳව ගත්තාම පුරප්පාඩු සඳහාද? එතකොට ඒ පුරප්පාඩු නැත්තම් කැබිනට් අනුමැතිය දෙන්නේ නැහනේ. ඒ වගේම SOR කෙන් දෙන්නේ නැහනේ අනුමැතියක්. මේ මොකද්ද පුරප්පාඩු නැත්තම් පුරප්පාඩු වලට බඳව ගත්තා නම් අර හම්බන්තොට දිස්ත්‍රික්කේ අර වගේ නිලධාරීන් සංඛ්‍යාවක් ඇයි කාර්යාල නැතුව ඉන්න සිද්ධ වුනේ? මම නම් දන්නේ නැහැ. පෞද්ගලිකව ඔබ කියන ඇරෙන්නට මෙතන කලින් මට ඉගෙන දෙයක් අහන්න ලැබුණේ නැහැ. දැන් අපේ ප්‍රදේශ වලටත් හම්බන්තොට පැත්තේ ළමයි ආවිල්ලා වැඩ කරනවා. අනමඩු විතර කරනවා. නමුත් කාර්යාලයක් තියෙන ඒගොල්ලොත් වැඩ කරනවා. ඒගොල්ලෝ ශේෂ්ත්‍රයේ වැඩ කරනවා. ගම්මානත් 68ක් හදනවා. අනමඩු විතරක් අනිත් ආසනවලත් ඒ වගේම ඒක තමයි ගම්මාන සීය. ඔබතුමාගේ ප්‍රදේශයේ අය සම්බන්ධයෙන් ඔය කරුණු කාරණා ඉදිරිපත් කරොත් ඉතින් එහෙම ඔබතුමාගේ ප්‍රදේශයේත් ඒ විදිහට බඳවා ගත්ත අයට පත්වීම් අවලංගු කරලා එහෙම තියනවාද ඔබතුමා දැනුවත්? ඔව්. මම ව්‍යාපෘති සහකාර උදවිය මගේ ප්‍රදේශයේ. ඒගොල්ලන්ට ලංකාවේ හැම ඇතිවරණකොට හැම ප්‍රාදේශීයකම් කොට්ටාසකෙම බඳා ගත්තානේ. ඒතර ආනමඩු වෙනුත් අපි ප්‍රාදේශීයකම් කොට්ටාස 8 වෙනුත් පුතලන් දිස්ත්‍රික්ක ප්‍රාදේශීයකම් කොටස් 16 නොත් ඒ ව්‍යාපෘති සහකාර වලින් බඳලා තිනා. ඒ උදවියට මේ ප්‍රශ්න මුණ දෙන්නලා තිනා. අදත් ගෝල් පේස් එකේ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණයට මමත් තේරප් පෙරම හිටපොමෙත්තුමත් ඒ වගේම ආසුමාර්සිංහ മന്ത്രിතුමත් ගිහිල්ලා සහභාගී වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලය පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. මම මේට ප්‍රථම ජනාධිපති තුමාටත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාටත් ජනාධිපති ලේකම්වරයාටත් මෙතන තියෙනවා තියමු ලියකියවිලි. මේ සම්බන්ධව ගිහිල්ලා ඉවරලා ලිඛිතවම පැමිණිලි කරා මේ අසාධාරණේ කරන්න එපා. අහිංසක දරුවෝ දිල්කගේ අද ජොබ් එක නැතුව මෙතන නැති කරලා දැම්මොත් හෙට ඉඳලා මූණ දෙන්නේ කොහොමද කියන එක ඔබට ප්‍රශ්නයක්. මම මට තියෙන ආදායම් මාර්ගේ වල දැම්මොත් එහෙම මෙතනින් මම මූණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්. මේ දරුවෝ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත ළමයි. මෙතන UMP දරුවෝ විතරක් නෙමෙයි ඉන්නේ. දැන් අනුරාධපුරේ පොහොට්ටුවේ മന്ത്രിතුමෙක් ඉන්නවා. ඒ മന്ത്രിතුමත් ව්‍යාපෘති මේ සහායකවරයෙක්. එතකොට මේ ශ්‍රී ලංකා UMP නැතුව අධ්‍යාපන සුසුකන් නැතුව බඳවගත්තේ. ඒකයි මං කියේ විධිමත් අන්දමට බඳවගත්තේ කියලා. අවිධිමත් විදිහට බඳවගත්තා නම් අර ඔක්කොම UMP කාර්ය වෙන්න ඕන. නෑනේ. දැන් මෙතන ඉන්න මේ රැකියාවලට මේ අයල්ලෙන දරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුවෝ ඉන්නවා. ජනතා විමුක්තිපුරේ මතේ දරන උදවිය ඉන්නවා. ඉතින් ඒ උදවිය තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට මේනකොට ලංකා ගමන මණ්ඩලයේ උදවිය ඉන්ටඩික් කරන්න වැඩ නවත්තන්න පියවර අරන් තියෙනවා. අත්තිටවන්න මේ බලන්න මෙතන මේ ජානකි ද සිල්වා කියලා මේ නාරහම් පිට වැඩ කරන නිලධාරී. මේ නිලධාරියගේ සේවය අත්හිටවලා ඒ වගේම මෙතන රංජිත් කියලා අපේ යුනියන් එක වැඩ කරන මහත්මයෙක් ඉන්නවා. ඒ රංජිත්ගේ සේවය අත්හිටවලා මේගොල්ලොන්ට අදාළ නැති මේගොල්ලොන්ගේ විෂයත් නොවන කාරණයක් සඳහන් කරලා තමයි මේ සේවය අත්හිටවීමට පියවර අරන් දෙන්නේ. මේ පිළිබඳව මම මහින්ද අමරවිර මාත්‍යවරයාත් එක්කත් කතා කරා. මේ ජනාධිපති ලේකම්වරයාට ජනාධිපතිතුමාට මම ලිව්වට පස්සේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගිස්වර මහත්මයාට මේ ඊයේ පිළිතුරු වෙලා තියෙනවා. දැන් මාසේ කමාරකට විතර ආසන්න වෙනවා මේ කරුණු මන් ලියලා. එතකොට මේ යොමු කරලා තියෙනවා කියලා ඉවරලා ඒ අදාළ අන්තවලට. ඉතින් අන්තවලට යොමු කිරීමනේ මේ සමෘද්ධි සංවර්ධනයේ පරිගණක නිලධාරීන් මදගත්ත උදේ. මේගොල්ලොන්ගේ වැටුප් ගෙවන්නේ වැටුපත්ිට ඕන කියලා ඉවරලා මේගොල්ලන්ට ලියුමක් කියවලා තියෙනවා. ඉතින් මේක පරිගණීමක්නේ. මේගොල්ලන්ට අධ්‍යාපන සූසුකම් නැතුව නෙවෙයි පරිගණක මේ ළමයි බඳගන්න තියෙන්නේ. එතන මේ ළමයි මේ වෙනකොට
දොළොස් දහසකට ආසන්න පිරිසක් මේ දේශ රැකියාවලින් රැකියාව කරගන්න බැරුව රැකියාව ස්ථානට යන්න දෙන්නේ නැතුව දේශපාලන පරිගණකින් වලට නතු කරලා තියෙනවා. ඉතින් රංගේ බණ්ඩාරත් අර ආණ්ඩු පෙරලන්න හදපු කුමන්ත්‍රණ වේලාවේදී මෛත්‍රීපාල සිරිසේනගේ පහාර ක්‍රියාවලියේදී වැඩ කටයුතු කරපුවාම පරිගණකීමට ලක් කරලා තමයි අර ඇමති ධූරයත් නැති කරලා දැම්මේ. ඉතින් ඒ වගේ අද මේ ආණ්ඩුව ඇවිල්ලා දේශපාලන පරිගණකීම් සිදු කරනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයටපත් වෙනකොට කිව්වේ නැහැ UMPM බඳවාගත්තේ මම එළවුණා ඒගොල්ලන්ට රැකියා කරන්න දෙන්නේ නැහැ කියලා. සමහර රටවල ඒකම දන්නෙත් ඇතුව ඇති. මම කොහොමත් ලිඛිතව අපි බාර දීලා ආව නිසා ඒකට ඔබ තියෙනවා. ඔබතුමා කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන් විධිමත් පරිදි බඳවාගෙන තිබෙනවා නම් ඇත්තටම ඔවුන්ගේ සුදුසුකම් සම්පූර්ණ කරපු අය බඳවාගෙන තිබෙනවා නම් පක්ෂ දේශපාලනයක් පැත්තක තියලා ඒ සියලු දෙනාට සාධාරණයක් වෙන විදිහට මේ බඳවා ගැනීම සිද්ධ කරලා තියෙනවා නම් පුරප්පාඩු සඳහා නම් මේ බඳවා ගැනීම කරලා තියෙන්නේ ඔවුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා මේ පිළිබඳව ඇත්තටම පසු විපරම් කිරීමක් සුවබැලීමක් සිද්ධ කළ යුතුයි. ඒක පිළිබඳව මම හිතන්නේ අපේ ප්‍රවෘත්ති අංශයේ අවධානය විශේෂයෙන්ම යොමු වේවි. මේ කාරණා මෙහෙම මොකද මෙතනදී දේශපාලනය අදාළ වෙන්නේ නැහැ. මේ හැම කෙනෙක්ම මේ රටේ පුරවැසියෝ. ඉතින් ඒ නිසා උන්ට ඒ අයිතීන් තිබිය යුතුයි. ඒක එදා පාර්ලිමේන්තුව සැසිවාරේ පටන් ගත්තනේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා එදන් දියත උද්‍යානය ළඟ වටරවුමේ 1200කට වැඩි පිරිසක් මේ දරුවෝ ඇවිල්ලා ඉවරලා උද්ඝෝෂණ නිරත වුණා. බොහොම විනයගරුක විධිමත් නිහඬ උද්ඝෝෂණයක ඒගොල්ලෝ හිටියා. පාර බ්ලොක් කරෙත් නැහැ. අර අපේ ආණ්ඩුව තියෙන කාලේ පාරවල් වහගෙන කරානේ කලකොහල අහල කරමින් උද්ඝෝෂණ කරේ. එවැනි විදිහට නෙමෙයි. අද ගෝල් පේස් එකේ අදත් ළමයි 1000කට වැඩි සංඛ්‍යාවක් එතන ඇවිල්ලා ගිනි අව්වේ වේලි වේලි මේ විරෝධතා ව්‍යාපාරේ හිටියේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඒගොල්ලන් රස්සාව දෙන්න කියලා. ඉතින් ඕගොල්ලන්ගේ මාධ්‍ය නාලිකාවල ප්‍රවෘත්ති අන්තවල ඇහැගැහෙන්න ඕන කාරණා මාධ්‍යවේදීන් ගණනාවක් එතන ඇවිල්ලා හිටියා. නමුත් මම දන්නේ අද මේ මට උඩම් ප්‍රවෘත්ති බලන්න උන්නේ නැහැ. ඔය කුමනහර නාලිකාවක ගත්තද කියලා. අත් වශයෙන්ම මේ ඔබලාගේ මාධ්‍ය රටේ මාධ්‍ය මේකට මැදිහත් වෙන්න ඕන. අර අර මොකද්ද මේ කැලණි විහාරස්ථානට වරම නාගලෝකෙම වැඩපු නාගරාජානන් වහන්සේ පෙන්වන්න දක්වපු උනන්දුවට වඩා උනන්දුවක් දක්වන්න ඕන. මේ ළමයි ටිකගේ මේ අනාගතය ආරක්ෂා කරන මො 12000කට වැඩි සංඛ්‍යාවක්. පසුගිය දිනවල විපක්ෂ නායක දුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම කියන කාරණයට අදාළව ලිපියක් යොමු කරලා තිබුණා. ඒ ලිපියට ඔබතුමා අත්සන් කළේ නැද්ද? ලිපි කීපයක්ම ආවා. මට මතක නැහැ කොයි ලිපියද කියලා. මම අත්සන් කරේ නැහැ. හේතුවක් තියෙනවද ඒකට? නෑ, එක එක ලිපි අත්සන් කර කර ප්‍රසංගසංගර කර කරන්න ඕන කාර්යයක් නෙමෙයිනේ. අපිට කරන්න තියෙන්නේ අපිට ස්ථාන දෙකක් තියෙනවා කතා කරන්නට. එක ස්ථානයක් තමයි කෘත්‍ය අධිකාරී මණ්ඩලය, අනිත් එක තමයි අපේ කණ්ඩායම රැසීම. හොඳයි, අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු යනවා. ඔබලිට එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් අගමැති සටන සඳහා මහමැතිවරණය සඳහා සටන් වැදීමට සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකත්වය ඉල්ලා සිටියා. පක්ෂ නායකත්වය ඕනේ කියලා. නමුත් දැන් ඉතිහාසයේ කාරණා ගත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනකොට පක්ෂ නායකත්වය ඇතුව නෙමෙයි ඔවුන් ජනාධිපතිවරු බවට පත් වුණේ. චන්ද්‍රිකා මැතිණිය ගත්තත් එහෙමයි. එතකොට පක්ෂ නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඊට කලින් එක්සත් ජාතික පක්ෂය ගත්තත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙද්දී ජය ජයවර්ධන මහත්මයා තමයි පක්ෂ නායකයා බවට පත් වෙලා හිටියේ. එතකොට පක්ෂ නායකත්වයම ඕනද මැතිවරණයක් ජයග්‍රහණය කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම එතුමාගේ මේ ඉල්ලීම සාධාරණයි කියලා ඔබ හිතනවාද? ඔබම උදාහරණ කිව්වා චන්ද්‍රිකා මැතිණිය ජයග්‍රහණය කරපු හැටි, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරපු හැටි, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනවා. මේ හතර දෙනාම මෑත ඉතිහාසනේ අපේ බොහෝ දෙනාගේ මතක ඉතිහාසයේ ඔය හතර දෙනාම පක්ෂ නායකයෝ ඉඳලා නෙමෙයි ඒ තනතුරු සඳහා ජයග්‍රහණය කරේ. එතකොට චන්ද්‍රිකා මැතිණිය අග්‍රාමාත්‍ය ධූරය සඳහාත්, ඒ වගේම ජනාධිපති ධූරය සඳහාත් පත් වුණේ පක්ෂ නායකයෙක් වශයෙන් ඉඳලා නෙමෙයි. ඒ ජනාධිපති වුණාට පස්සේ මට මතක විදිහට තිරිමා බණ්ඩාරනායක මැතිණියගේ මෙතුමීට නායකත්වය හුවමාරුනේ. තොර මෙතන ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ තනතුරම තනතුර බලපාන්නේ නැහැ. තනතුරම උනේ තනතුර බලපාන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලි
ගෝටා විරාජපක්ෂ මහතා මොනම සම්බන්ධකමක් තිබුණේ මොන සමාජිකත්වයක් තිබුණේ නැහැ. එහෙම තිබුණ නැති එක නේ ජනාධිපතිවරණ ජයග්‍රහණ එක. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එහෙමනේ. ඉතින් ඒකින්ද මේකට තනතුරක් අත්‍යවශ්‍යයි කියලා ඉවරලා මරාගෙන මැරෙන්න යනවා නම් ඒක කරන ලබන අනුමුණ ක්‍රියාවලියක්. ඒ නිසා මෙතනදී තියෙනවා සංවිධානයේ සහ සහභාගීත්වයේ සංහිඳියාව ඇති කර ගැනීම පක්ෂයේ තුලත් ඒ වගේම පක්ෂයෙන් පරිබාහිර උදවියත් එක්කලා ගොඩනගා ගන්නා වූ තමන්ගේ පෞරස්වත්වයේ පදනම සංහිඳියාව තුල තමයි ඒ ජයග්‍රහණය මෙහි කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. දැන් යම් විදිහකින් පක්ෂයේ තීරණය කරෝතින් නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙන්නේ නැහැ කියලා. එහෙම තීරණයකට ආවොතින් පක්ෂය මොන වගේද ඊගාව සටන සඳහා සූදානම් වෙන්නේ? කියන්නේ මොකක් වෙයිද රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ නායකත්වය යටතේම ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරාවිද? එහෙම නැත්නම් වෙනත් සන්ධානයක් පුළුල් සන්ධානයක් ගොඩනගා ගනීවිද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයාට ඇත්තටම නායකත්වය ලබා දීලා මේ සටන ගෙනියද? එහෙමත් නැත්නම් අපි අලුත්ම නායකයෙක් පක්ෂ නායකත්වය බාර දෙයිද? මොකක්ද දැනට තියෙන කියවීම ඔබතුමන්ලා? දැනට තියෙන තත්ත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට ඉන්නවා. ඒ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමත් එකඟතාවයට ආවා. ඒ එකඟතාවය මත තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායක ධුරය සිටීම සඳහා තීන්දුව ආවේ. ඒ තීන්දුව තමයි දැනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මතිවරණ ව්‍යාපාරදී අර ගිලිහි ගිය බෞද්ධ පදනම වටිනාම පදනම ඒ පදනම ශක්තිමත් කිරීම සඳහා පියවර තමයි කරු ජයසූරිය මහත්මයාට ඒ අවස්ථාව ලබලා දීලා ඉවරලා මේ ත්‍රිත්වය එකට ඒක රාශි කරලා ඉවරලා ඒක ත්‍රිත්වයත් එක්කලම අනිත් බාහිර දේශපාලන පක්ෂ අපිත් එක්ක ඉන්න අපේ සහෝදර දේශපාලන පක්ෂත් සිවිල් සංවිධානත් එකට එක රාශි කරගෙන පුළුල් සන්ධානයකින් තමයි මේ එන මැතිවරණයට මුහුණ දීමට අපි බලාපොරොත්තු වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතා එක්ක එතුමා වෙනුවෙන් සටන් කරන කීප දෙනෙක් කියන කාරණයක් තමයි සහ උන් යම් යම් ප්‍රකාශ වලින් නැඟ වෙන දෙයක් තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ලබා දුන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනවාද වගේ එහෙම අදහස් ඇති වෙනවා. එතකොට ඔබ හිතනවාද එහෙම දැන් දිගම්බරම් වගේ මන්ත්‍රීවරු එතුමත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න වෙනත් පක්ෂ. එතකොට ඔවුනුත් සඳහන් කරනවා අපිත් එහෙම වුණොතින් සජිත් ප්‍රේමදාස මහත්මයා යන කණ්ඩායමට තමයි අපිත් එකතු වෙන්නේ කියලා. දැන් මේකට දැන් පූර්වාදර්ශයක් තියෙනවානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා යනවා පොහොට්ටුවේ කණ්ඩායම ඔවුන් ජයග්‍රහණය කරනවා ඊට පස්සේ තියෙන පුංචි මැතිවරණේ. දැන් ඒ විදිහට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ගියොත් සජිත් පිල සහ ඒට සහයෝගී දක්වන කණ්ඩායම ඔවුන් එක්සත් ජාතික පක්ෂය පැත්තක තියද්දී ඔවුන් වෙනම සන්ධානයක් විදිහට ගොඩනැගිලා ඔවුන් ජයග්‍රහණය කරාවිද? එහෙම තත්ත්වයක් ඇති වෙයිද? දිල්කා සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයත් එක්ක බලනකොට ඒ වෙන ප්‍රවණතාවයන් වලට ඉඩ ලැබිලා නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඕක අලුත් දෙයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ තමන්ගේ පක්ෂයේ ලාංඡනය අතලාංඡනය අතහැරලා ඉවරලා පුටුවට ගියා. මොකද පොහොට්ටුවට ගියා, බුලත්කොළට ගියා. මේ ආදී විවිධ අවස්ථාවල එක එක මැතිවරණවලදී එක එක කාල පරිච්ඡේදවලදී එක එක පැතිවලට ඒගොල්ලෝ දෝලණය වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ගේ එක තැනක එක ස්ථාවරයක ඉන්න කණ්ඩායමක් නෙමෙයි කියන එක ඉතාමත්ම පැහැදිලි. හැබැයි එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවකම තමන්ගේ පක්ෂයත් තමන්ගේ ලාංඡනයත් එක්කලා බැඳිච්ච පක්ෂයක්. ඉතින් අපේ පක්ෂයේ අපිට ජනාධිපතිවරණයකදී හංසයා ලාංඡනයට හුරු කරගැනීම හැරෙන්නට මහමැතිවරණවලදීත් අපිට ජනතාව හැමතිස්සම ඉල්ලන කාරණය තමයි පාක්ෂික ඉල්ලන්නේ අලියා ලකුණෙන් එන්න ඕන කියලා. ඉතින් ඒ තත්ත්වයේ උඩ වෙනත් කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන එක බොහොම ප්‍රශ්නගත කාරණයක්. මොකද අපි පක්ෂයේ අපේක්ෂකයා විදිහටත් පක්ෂයක් මුළු පක්ෂයේම යාන්ත්‍රණයම ක්‍රියාත්මක කරලා ඉවරලා මැතිවරණ ව්‍යාපාරදී අපි පරාජයට පත් වුණා නම් එහෙමනම් අපිට වෙනම කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා ඉවරලා වෙනම ලාංඡනයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රශ්නගතයිනේ. මම මේක කාටවත් පක්ෂක් ගාහිවත් විරුද්ධවාදීවත් කතා කරන්නේ නෙමෙයි. මම කියන්නේ මේ ප්‍රායෝගික தත්ත්වය. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ එවැනි தත්ත්වයක් එවැනි ප්‍රතිහාරයක් පාන්නට පුළුවන් වෙයි කියලා. පාක්ෂිකය ඔබතුමා කියන්නේ අලියා ලකුණ කෙරෙහි තමයි විශ්වාසය තබන්නේ කියන කාරණය. පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂයේ බොහොම ලැදියාවක් දක්වන්නේ පාක්ෂිකය අලියා ලාංඡනයටත් ඒ වගේම පක්ෂයටත්. ඒ නිසා තමයි හැම වෙලාවෙම එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වෙනකොට එක්සත් ජාතික පෙරමුණ ඒ ආදී වශයෙන්
ගැලපෙන විදිහකට හරිගසගන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ උදවෙන් නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂය කියන එක කියවෙන්නත් වුණා. ඒක තමයි ඔවුන්ට තියෙන ආඩම්බරය, ඒක තමයි ඔවුන්ගේ තියෙන අනන්‍යතාවය. ඒකට ඒගොල්ලෝ අපේ යුඑන්පී කාර්යය හරිම ආදරෙන් ගෞරවයෙන් සලකන්නේ අපේ ලාංඡනයට. ඉතින් ඒ වගේ සිරිකොත මන්දිරය පිළිබඳවත් එහෙමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ නෑ ඔය අපේ පක්ෂයේ කවුරුත්ම කෙනෙක් මේ කඩාගෙන ගිහිල්ලා වෙන පක්ෂ හදන්න යාවි කියලා, වෙන පෙරමුණ හදන්න යාවි කියලා. මොකද අතීතයේ අපිට හොඳ ආදර්ශ තියෙනනේ. අපේ ශක්තිමත්ම නායක වෙන්නේ ගාමිණී නායක මැතිතුමාලා, ලලිතා තිලකමැතිතුමා මැතිතුමා, ජීඑම්පීඑම් චන්ද්‍ර මැතිතුමා, වීරසිංහ මල්ලුම ආරච්චි මැතිතුමාලා වගේ දැවන්ත දේශපාලන චරිත. ඒ දේශපාලන චරිත විශාල ප්‍රමාණයක් එකට එක්කාසු වෙලා ප්‍රේමදාස මහත්මයාගේ එරෙහිව රාජාලියව ඇති කර, අලිය රාජාලිය කර. හැබැයි පුළුවන් වුණාද? වයඹ විතරක් පුළුවන් වුණා පළස් සභාව පිහිටවා ගන්න. ඒත් අනිත් අයගෙත් සහයෝගය අරගෙන ජීඑම් ප්‍රේමචන්ද්‍ර මහත්තයාර සභාපතිකම මේ මහ ඇමතිකමට යන්න පුළුවන් වුණා. අනිත් අංගවල ඒක කරගන්නට බැරුව ගියා. ඉතින් ඒක බොහොම කෙටි කාලය. කෙටි කාලය තුළ සමස්ත වශයෙන්ම දීවලා ගියා. අද රාජාලියෙක් ඉන්නවද කියලාවත් නැහැනේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ උරුමය එහෙම තියෙන නිසා මං හිතන්නේ නැහැ එවැනි ශක්තිය ගොඩනගන්නට පුළුවන් වෙයි කියලා. කවුරු හරි එවැනි කටයුත්තක් කරන්න හිතනවා නම් ඒක අනුවණ ක්‍රියාවලිය. මේ එහෙම ගිහිල්ලා ඉවරලා දේශපාලන භූමිය තුළ කාගේ හරි රැවටිල්ලට හරි කාගේ හරි පෙළඹීමට හරි කාගේ හරි වෙනත් අවශ්‍යතාවයක් මත හරි එවැනි දෙයකට ගොදුරු වෙනවා නම් කෙනෙක් එයාගේ දේශපාලන අනාගතයට හානියක් වේවි. ඉතින් මම අපේ එක්සත් ජාතික පක්ෂය අපි හැමෝටම කියන්නේ මේ ත්‍රිත්වයකට එකතු කරන්න. බෙදලා ගිහිල්ලා ඉවරලා මෙතන ජයග්‍රහණය කරන්නට පුළුවන් ගමන්නේ. අපි 55 ලක්ෂයයි අතන 69 ලක්ෂයයි. එහෙනම් අපි ලොකු පරතරයක් තියෙනවා මෙතන. ලක්ෂ 13ක පරතරයක් තියෙනවා. මේ ලක්ෂ 13න් අපි ලක්ෂ 6මාරක් හොයන්නට ඕන. එහෙනම් මේ ලක්ෂ 6මාර ගණ්ඩ නම් මේ සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. මේ ආණ්ඩුව අද ගෙනියන නීති අභිභවායන ක්‍රමවේදය, ඒකාධිපතිත්වයට යන මේ ගමන, අධිකරණේ නොසලකා යන මේ ගමන, පොලිසිය මෙල්ල කරලා තියෙන ගමන, හාමුදුරුවන් වහන්සේලා රාජපක්ෂ දමනය කරලා දැන් අර මාගල්කන්ද ඉසිදත් හාමුදුරුවන් වහන්සේ අද ප්‍රකාශයක් කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඩීල් කාරයෙක්, ඔහු අගමැතිකමින් දාලා යන්න ඕන, ඉන්න දෙන්න අගමැතික එළවන්න ඕන කියලා. ඊළඟ දවසේ රාජපක්ෂ දමනය සිද්ධ වෙච්ච ගා මාධ්‍ය සාකච්ඡාවක් තියෙන දූගණ ඇවිල්ලා ඉවරලා නෑ නෑ එහෙම නෙමෙයි කිව්වා, මම වීලුවට කිව්වේ අර මේ කියලා වෙන කතන්දරයක් කියනවා. දැන් මේ සම්බුද්ධ ශාසනයේ දායකත්වයේ දරන ගෞරවනීය මහා සංඝරත්නයට උරුම කරලා තියෙන තත්ත්වය, දිනපතා මේ බඩුමිල පාලනය කරන කර කළමනාකරණය කරගන්න බැරි එක, සංවර්ධන ක්‍රියාවලියන් කිසිම දෙයක් මේ සමාජය තුළ අද සිදු වෙන්නේ නැහැ, සියල්ල ඇනහෙටලා තියෙන්නේ. මෙන්න මේ රජයේ සේවකයාගේ වැටපදෙන් ගෙවා ගන්න විදියක් නැහැ. කියපු පොහොර සානාධාරේ කොතනකවත් නැහැ. පහුගිය කාලේ පොහොර ටික සානාධාරට තෙමුනේ සානාධාරපු නෙමෙයි, සල්ලි දීලා ගන්නවත් පොහොර ටික නැතු ගියා. ඉතින් මේ වගේ විපරීත තත්ත්වයකට දවසින් දවස ඇති වෙන්නේ. ආපදා තත්ත්වයක් ඇති වුණා දිල්කම් මේ කාල පරිච්ඡේදය තුළ. මම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මඩ කටයුතු කරා. ආපදාවක් ඇති වෙච්ච වහාම මේ ප්‍රදේශ ගැනට අපි හොලවලව කතා කරුවා. මේ පිසු ආහාර ටික දෙන්න කටයුතු කරා. වියලි ආහාර මල්ල දෙන්න කටයුතු කරා. ඒ වගේම පැය 24ක් ඇතුළත ඒ ආපදාවට ලක් වෙච්ච හැම නිවසකටම රුපියල් 10,000ක අත්තිකාර මුදල දුන්නා. ටාපොලින් රෙද්ද ඔන්නයි ගිනි දුන්නා. ටෙන්ට් එක ගහලා දුන්නා. අපි යුද හමුදාව සහ පොලිසිය කණ්ඩායම අනිකුත් අපේ ගුවන් හමුදා නාවික හමුදා ඒක රාශි කරගෙන ඒ අලුත් වැඩිය කරලා දෙන්න, මාර්ග වහිලා තිබුණේ අපි නිරාවරණය කරලා දෙන්න, ගුවන් හමුදාවේ සහාය අරගෙන මිනිසුන් බේරා ගැනීමට මේ කටයුතු කරා. දැන් මේ සැරේ රටේ 3-2ක්ම ජලයෙන් යට වුණා. එක තරඟ බත් පැකට් එකක් දුන්නේ නැහැ, වියලි සලාකයක් දුන්නේ නැහැ, රුපියල් 10,000 තියා එක 7,000ක් දුන්නේ නැහැ, කිසිම අන්දමක අනුග්‍රහයක් නැහැ. මිනිස්සුම වතුර කොට වුණා, මිනිස්සුම බේරලා ආවා එන්න. ඉතින් මෙයානේ විපරීත තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වයත් එක්කලා මිනිසුන්ට දැන් තේරුම් යන්න ඕන කරපු වැඩ කටයුතු ඔක්කොම ඇනහිටලා තියෙන්නේ, තව දුරටත් මෙතන ඉඳලා වැඩන්නේ නැහැ කියලා. ඉතින් මේ තත්ත්වයෙන් අපි ගොඩ යන්න නම් එහෙනම් මේ රට නැවත නිවැරදි මාර්ගයට අරගෙන ගොඩ ගැනීමට නම් මේ තුම්පලමකට එක රාති කරලා ඒ තුම්පලත් එක්කලා අනිකුත් කණ්ඩායමත් එකට එකතු කරලා ඉවරලා සිංහල බෞද්ධ පදනම කරු ජයසිරි මැතිතුමා අතින් තව ශක්තිමත් කරවල ඉවරලා අපි මේ මැති ඔන්නෝට මුණ දුන්නා නම් කෙටි කාලීනව එක්සත් ජාතික පක්ෂය නැවතත් ආණ්ඩු පිටවන්න පුළුවන් රටේ සුබ සිද්ධිය වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව. බොහොම ස්තුතියි දිල්කා, මාව සම්බන්ධ කරගත්තට. ඒ වගේම ඔබටත් ස්තුති. අප සමග රැඳී සිටින සම්බන්ධයෙන් තවත් සතියකින් මෙවැනිම වැඩසටහනකින් අලුත් හවුල. සුබ රාත්‍රියක්.